මට ඔබතුමාලා කියන්න බලන්න අක්කරයක් විවගා කරන්න වියදම කොච්චරක් යනවද කියලා. ඈ ලක්ෂයක විතර මුදලක් යනවා. සාමාන්‍ය ලක්ෂයක් විතර යනවා. සීසන් කොච්චරක් යනවද අක්කරේට? අක්කරේට 25000යි. සීසෑමට 25000යි. මේ මම ඔයගොල්ලෝ කියන ගණන් ලියන්නේ නැහැ, මට උන ගණන් නෙවෙයි. විතර වී වලට 10000යි. 10000යි. නීර රහින්න බදින්න කී දෙනෙක් ඕනේද සාමාන්‍ය අක්කරයකට? සයින 3 දෙනයි, 5 දෙනයි, 8 දෙනයි. එක්කෙනෙක්ට කුඩිය කීයද? 3000යි. 8 3000යි 8ක් කියන්නේ 24000යි. තමන් වැඩ කරනවා වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ශ්‍රමය අතුලත් කරන්න ඕනේ. ඊළඟට ඔයගලට මේකට යනවා නේද මේ වල්නාශක හිම ගහනවනේ. ඒවට කොච්චරක් යනවද? ඔව් මුදල් පටවන්නේ මුදල්. රසායන ද්‍රව්‍යයට යන වේදමයි ගහන්න යන වේදමයි. සමහරු එකපාරක් ගහන වෙන්නේ, සමහරු දෙපාරක් ගහන වෙන්නේ. 10000ක් විතර අඩු වැඩි වෙන්න පුළුවන් ඈ. මේක හරියටම මේ මේ එක එක්කෙනාගේ පොඩක් පොඩක් එහෙට පෙර වෙනස් වෙයි. 10000ක් විතර මේ අපි දැම්මේ සීසාන්. සීසෑම. මේ අපි දැම්මේ බිත්තරවි. මේ අපි දැම්මේ නියරට වැඩ කුලිය. මේ දැම්මේ වල්නාශක. දැන් පොහොරත් ඕනි. පොහොර වලට කොච්චරක් යනවා? යූරියා දානවා, TSP දානවා, MOP දානවා. එකතු කරලා අපොම කීයක් විතර යනවද? හා හරි. සාමාන්‍යයෙන් ගණක් කියන්නේ එතකොට 15000යි. එතන 30000ක් විතර. ඔව් 25000ද 30000ද? පොහොර. මේක දැන් ඔය එක එක කෙනා පුංචි පුංචි වෙනස්කම් කිව්වනේ. ඒ කියන ඕල් දාන පොහොර මවන අඩු වැඩි වෙනවා ඇති. මේ අනුව වෙනස් වෙන්න පුළුවන් ගාන. අපි නිකන් දරවසෙන් කියමු 30000. සමහරුන්ගේ පොහොර අඩුවෙන් දාන කෙනාගේ 25000යි. වැඩියෙන් දාන කෙනාගේ 35000යි. එහෙම වෙන්න පුළුවන්. හරි 30000ක් ගැන කතාව හරි සාමාන්‍ය නිර්දේශ ප්‍රමාණය දැම්මොත් 30000ක් විතර යනවා. කෘමිනාශකත් යොදනවද? අවශ්‍ය වුණොත්. හා හරි. ඒක අයින් කරමු. ගුවන් කපන්න. සාමාන්‍යයෙන් ගත්තොත් භූතයාගෙන් ගුවන් කපන්න කීයක් ගන්නවද? 20000ක් විතර යනවා. හරි 20000. තව වපුරන්න තියෙනවනේ. අපි වපුරන කුලිය එකතු කරේ නෑ. නියර විතරයි එකතු කරේ. දැන් තව පොළොව මට්ටම් කරලා මොනවද මේ පෝරු වලවල් ඇදලා නේද? ඉවරක් තියෙනවා. ඒවට විහිින්නත් එක්ක 10000ක් විතර යනවා. හරි වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හරි. අපි එකතු කරලා බලමු. තව මේකේ නැති දේවල් තියෙනවා. තේ නැහැ. විට නැහැ. පෝර ගේන්න යන පෙට්‍රල් ගහපුවා නැහැ. වී බුවක් කරන්න ගත්ත ගෝණි ටික නැහැ. වී වේලන්න ගිය ශ්‍රමය නැහැ. ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕනේ ආපහු. ඒවා. එතකොට අනික වතුර හරවන්න ආපහු ගියපු වෙලාවල් එකතු කරලා නැහැ. තව මේකට තව අරුළු කුරු ටිකක් එකතු වෙන්න තියෙනවා. හරිද? ඒ ටිකත් ඔක්කොම එකතු වුණොත් තවත් සාමාන්‍යයෙන් තව 10000ක් විතර ඔය අතරට එකතු වෙයි. අපි ගණන් බලලා තියෙනවා ඒ සාමාන්‍ය අක්කරයකට තව 10000ක් විතර આવොත් 140000කට ආසන්න මුදලක් යනවා. ඔය පොඩි පොඩි අඩු වැඩියත් එකතු වුණාම මේක එහා මෙහා වෙන්න පුළුවන්. අර දැන් ලියදි ගොඩක් ලොකු වෙනා නියරවල් අඩුයි. එතකොට නියර රහින වියදම අඩු වෙනවා. අන්න එහෙම වෙනස්කම් තියෙනවා. V කියලා එකක් සාමාන්‍ය විකුණන්නේ කීයද? 118යි. 120ට වගේ යනවා. හොඳයි. එහෙම ගත්තොත් එහෙම මේක බෙදලා බලන්න සාමාන්‍යයෙන් අපිට කුසල් 63ක් විතර යනවා මේ ගානට. කුසල් 63ක් අපි 65ක් කියමු. කුසල් 60ක් 65ක් අතර ප්‍රමාණයක් යනවා මොනවටද? වියදම. වියදමට කෙලින්ම කුසල් 65ක් අපි අයින් කරන්න ඕනේ. ශුද්ධ විදියට. දැන් V මිල අඩු වුණොත් ඔක යනවා 75ට. 70 75 දක්වා යනවා. දැන් 100ට බැස්සොත් විතර කෙලින්ම පේනවා 100ට බැස්සොත් බින්දු දෙකක් අඩු අයින් කරාම කිලෝ ගාන එනවා. එතකොට මේකෙන් බුසල් ගාන වෙද්දි මේක දෙකට බෙදන්න 20ෙන් බෙදුවාම එතකොට 70යි. බුසල් 70ක් යනවා කියලින් මොනවටද? වියදම. B කිලෝ එක 100 වුණා. ඒ කියන්නේ බුසල රුපියල් 2000ට ගියොත් ওই ගානට යනවා. දැන් ඔන්න මේක තමයි වැඩේ. එකයි මම කිව්වේ සාමාන්‍ය 65 70 අතර තියන්න ඕන මොනවටද? වියදමට. ලාභයක් ගන්න නම් ඊට වඩා වැඩියෙන් අස්වැන්න ගන්න ඕන.
ඔබතුමාට සාමාන්‍ය මෙහෙ අස්වැන්න කොහොමද තියෙන්නේ? ඒ විශේෂයෙන් කරපු තැන්වල නෙමෙයි, විශේෂ ආයවල් කරලා ලොකු වැඩ කරපුවා නෙමෙයි මං කියන්නේ. සාමාන්‍ය ගොවි තැන් කරන ගොවි මහත්තු නිකන් අක්‍රේ කුසල් කීයක් ගන්නවා? 100ක් විතර ගන්නවා. දැන් 100ක් ගන්න එක්කෙනාට තියෙනවා කුසල් කීයක ලාභයක්ද? කුසල් 35ක් 30ක් 35ක් අතර ලාභයක් තමයි තියෙන්නේ. මොකද වී මිල වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔය දැන් තියෙන මිල තව සති දෙක තුනක් ගියලා අනිත් තැන්වලත් ගොයන් කැපෙද්දි අඩු වෙනවා. එතකොට අපිට බුසල් 30ක වගේ ලාභයක් තමයි තියෙන්නේ. 30ක් 35ක ලාභයක්. බුසල් 30ක් 35ක ලාභයක් තියෙනවා අක්කරයක් කරා. දැන් අපි ලාභي වැඩි කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ වියදම අඩු කරන්න ඕනේ. වියදම පොඩක් වැඩි කරොත් ඒකට කැමති නැහැ. ඔය කැමති නැහැ, කැමති නැහැ. වන්දන. වියදම චුට්ටක් වැඩි කරොත් කැමති නැහැ. හැබැයි සමහර වෙලාවට අපි තව තව මේකට අමතර රුපියල් 10000ක් 15000ක් වියදම් කරු අපිට තව කුසල් 30ක් 20ක් 30ක් ගන්න පුළුවන් නම් නිකන් හිතන්න තව 15000ක් වියදම් කරලා අපි තව කුසල් 30ක් ගන්නවා. දැන් මේ 30 ගත්ත කීයක් වියදම් කළාද? 1,40,000 කට ආසන මුදලක් කරනවා. 1,40,000ක් වියදම් කරලා අපි ගන්නවා කුසල් 30ක්. කුසල් 30යි. තව වැඩිපුර 15000ක් වේදන් කරොත් තව අපිට පුසල් 30ක් ගන්න පුළුවන්. මේ පුසල් 30ක් ගන්න අපි නැත්තම් තව අක්කරයක් කරන්න ඕනේ. ඒ අක්කරයට ආයි වේදන් කරන්න ඕනේ 1,40,000. මං කියන්නේ පැහැදිලි. අපිට පුසල් 60ක ලාභයක් ගන්න අක්කර දෙකක් කරන්න ඕනේ. 60ක ලාභයක් ගන්න අක්කර දෙකක් කරන්න ඕනේ. අපි 35යි කිව්වොත් 70ක් එනවනේ. පුසල් 70ක් ගන්න අපි අක්කර දෙකක් කරන්න ඕනේ. මෙතන අපි එකක් කරයක් කරනවා 1,40,000ක් වේදන් කරලා අපිට කුසල් 30ක් 35ක් හම්බ වෙනවා. තව කුසල් 30ක් 35ක් වැඩි ගන්න පුළුවන්. තව 15,000ක් වේදන් කරාම ලාභපත. අර ක්‍රමයට අක්කර දෙකක් කරන එකද අක්කරයට 15,000ක් වැඩියෙන් වේදන් කළ එකක් කරයක් කරනවා. අක්කර දෙකක් තියෙනවා නම් එකක් කරයක් මේ තව 15,000ක් වැඩි කරලා මෙහෙම කරලා අනිත් අක්කරේ බදු දීලා 125ක් වී ගන්නකෝ. ලාභයි නේතන. දැන් එහෙනම් අපි ආරම්භයකට ආවා. පැහැදිලිද මම කියපු දේ? අපි දැන් බලමු කොහොමද අපි මේ මේකේ සමහර වෙලාවට මේ 15000ක්ම වැඩි කරන්න කිව්වා වුණාට මේ 15000 වැඩි කරද්දී මේකෙන් සමහර වියදම් අඩු කරන්න පුළුවන්. දැන් මම චුට්ටක් මේනක මහත්තයා අඬ ගහනවා චුට්ටක්. මේ මේනක මහත්තයා අපි කරපු මේ මේ ව්‍යාපෘතිය කරලා අපි ආය ආදර්ශන ගණනාවක් කරා. එතකොට ඔබතුමන්ලගේ අර අස්සොන් ගැන පොඩි තොරතුරක් අපි තව අනිත් මහත්තයා කවුද? උදාර එන්න චුට්ටක් මෙතුමගේ පොඩක් අහලා බලමු අපි කරපු අස්සන කොහොමද ගත්තේ කියලා. මේගොල්ලන් කරපු වැඩසටහන් තියෙනවා ක්‍රම හතරකට වගා කරලා තියෙනවා. 1 2 3 4 අහලෙවිදිනු මේ තමයි සාමාන්‍ය වැපිරීම. සාමාන්‍ය වැපිරීම දෙවියන් කරා අපි දෙවියන් ඇටදැන්න මේකේ සාමාන්‍යයෙන් අපි කරා මේ යාය වැඩසටහන සිවලාකුළම් පහළ අලියා වැටුවේ. ඒකෙදී අපි මුලින්ම බිම් සැකසීම කරා අර ඩිස්ප්ලව් එක දාල ඉවරලා පස්සේ පෙරවලා ටටිනබුල දාලා. ටටිනබුල දාලා. ඊළඟට අපි අර ලේසර් ලෙවලින් කියන ඉවරලා අලුත් තාක්ෂණය අනුව වියදි විශාලනය කරා. නිගරවල් කඩලා වියදි විශාලනය කළා. ලේසර් ලෙවලින් තාක්ෂණය උදාගෙන කරා. සමහර උපකරණ වලට අපිට ලේසර් ලෙවලින් එක දාන්න බැරි වුණා. ඒ වෙලාවෙදී අපි අර කොපුල කුල දාලා රලිය දුවිසාලනය කරා. ඊපස්සේ අපි ජල කඳුනාකරණය කළා. වැවේ තියෙන ජල මට්ටම 90 අපි අතර 25ක් තෝරගත්තා කරන්න පුළුවන් කියලා ඉවරලා. ඒ අතර 25 ලිය දුවිසාලනය කළා ඉවරලා. ඊට පස්සේ අපි ජල කඳුනාකරණය කළා. ඊළඟට අර තව ඊළඟට අපි මෙන්න මේ ක්‍රම හතරට අමතරව අපි දාන WD අර
වියේ දෙත් සහ වියලේ කලකවනා කරන ක්‍රමයක් හඳුනලා දුන්නා. අර බට දාලා කරන ක්‍රමය අර මම කිව්වේ බටයක් ගැන කිව්වේ. අනේ බට දාන ක්‍රමය තමයි ඔය තෙත් සහ වියලි ජල කලකවනා කරන කියලා කියන්නේ. එතකොට මේක මෙන්න මේ ක්‍රම හතර කරලා ඉවරලා සාමාන්‍යයෙන් අපිට අස්සන්න ලැබුණා. වැපිරීම ක්‍රමයෙන් අපිට අස්සන්න ලැබුණා අක්රේට විමුසල් 90ක්. අක්රේට බුසල් 90ක් හම්බුණා. ඇට දැමීමෙන් පෙළියට ඇට දැමීමෙන් 110ක් හම්බුණා. පැත්තමෙන් අපිට හම වුණා 140ක්. පැලසිට බීම කියන ක්‍රමය තුළින් අපිට හම වුණේ ඇත්තටම 70ක් විතර වගේ තමයි. මේක මම හිතන්නේ මොකද මේ විශේෂයෙන්ම අර පැලාතර දුර සෑහෙන ප්‍රමාණය වැඩි වීම නිසා වෙන්න පුළුවන්. මොකද මේ පතුරු දැමීම ටිකක් අඩු වෙලා තිබුණා. ඒ නිසා ඒක පොඩ්ඩක් අස් වෙන අඩු වෙලා තිබුණා. ඒ වගේම තමයි මේකට ඊට අමතරව අපි අර 10 යල්ගුරු යෙදීම කියන කාරණේ තියදුවා. ඒ වගේම තමයි අර වෙනදා අපි එකවරක්නේ පොර ගහන්නේ. ඒ වෙනුවට කඩින් කඩ පොර කඩලා යෙදීම කියන කාරණේ තියදුවා. හොඳයි. මේ තව පොඩි අතුරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය වෙලාවේ ඔය ආසන්නේ දැන් මේ කරපු දැන දැන් ඔබතුමාලගේ පසට වෙනස් ඇති යම් යම් විදියට ඔන්න ඔය ආසන්නේ ගත්තොත් එහෙම මේ සාමාන්‍ය වගා කරන કોઈ වතුරක අස්වැන්න කොහොමද තිබුණේ? යාය සමීක්ෂණය කළා ඉවරලා. මේ අසුර සමීක්ෂණය කළා. අසුර සමීක්ෂණය කරන වෙලාවේදී ගවේ, ඒ කියන්නේ ගියවර මේ විදිහම තුන් මාස් ගන්න. ගියවර ගතයි කිව්වේ අකරේට වීපසල් 60ක් විතර වගේ තමයි. එතකොට දැන් මේ මේ සැරේ ඊට පහළ යායේ තරම් තිබුණේ ඒ ගාන 60ක් විතර වගේ තමයි. ඒ කියන්නේ මේ හොඳම යායක් නෙමෙයි අක්‍රේ බුසල් 60 වගේ සාමාන්‍ය අස්වැන්න ගන්න තරක්. ඒතර උතුමල්ලගේ වඩා ඉහළ අස්වැන්න මට්ටමක් තියෙනවා. ඒක පසතැන්. එතකොට මෙතනින් දැන් ආපු දෙයක් තියෙනවා. දැන් එකම භූමියේ විවිධ ක්‍රමවලට හිටවපුවාම අස්වැන්න වෙනස් වෙනවා. දැන් නිකන් හිතට ආසාවක් ඇති වෙන්නේ කොයි ක්‍රමේ කරන්නද? කරලා බලන්න හිතෙනවනේ. මම මේ 2019-20 මහා සහ 2020 යල කෙනකේ මේ භූමි ප්‍රමාණය දාලා තිබ්බේ අපේ වාර්තාගත හොඳම විභාගාවක් කරච්ච අවුරුද්දේ. අපි ඉඩම් ප්‍රමාණය වැඩිම වගා කරපු හොඳට වගා කරපු අවුරුද්ද හෙක්ටයාර් 752,000ක් වල තිබ්බා මහකන්නේ යලකන්නේ වල තිබ්බා 465,000ක්. ඒකම සාමාන්‍ය කිව්වේ. මම මේ පෙන්වන පින්තූර පොඩක් බලන්න. මේ මේකේ මේ පෙන්වන්නේ මේ තියෙන අපේ තියෙච්ච පැරණිවි. ඒවා හරි උසයි. කාටත් අත්දැකීම් තියෙනවා. ටිකක් ඇද වැටෙනවා. ඊළඟට මේවා අපි කෙටි කරලා පොඩ්ඩක් කෙටි කරා 1952 තමයි වැඩේ පටන් ගත්තේ 58 තමයි ඉස්සල වී වර්ගයක් දුන්නේ මේ තියන්නේ කෙටි කරපු වී වර්ගය ඒක තමයි ඡත්‍ර කියන්නේ ඡත්‍ර දුන්නේ 1958 ඡත්‍ර දීලා අවුරුදු 8ක් යනකොට ලංකාවේ වගා භූමියේ 50% කර පෙරණවි අයින් කරලා ඡත්‍ර වවන්න පටන් ගත්තා ඒ අස්සොන් වාසියක් තිබ්බ නිසා නැත්තම් කවුරුත් කිව්වට ගොවි මහතු කරන්නේ නැහැ අස්සොන් වාසිය තිබ්බ නිසා තමයි කරේ ඊළඟට 1968 තමයි මේක තවත් කොට කරලා මේ කොට මේ වර්ග දෙන්න පටන් ගන්න. ඒක අස්වැන්න පරදායිතා වැඩි වර්ග. වැඩි අස්වැන්නක් දෙන වර්ග. අක්කරකින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. දැන් එක පැත්තකින් සමහර චෝදනා කරනවා මේ පැරණි වී වගා කරන්න නැතුව මේ අලුත් වී වගා කරපු නිසා දිය වැඩියව හැදුනා අර්ග මේක කියලා ඔනේ කරන්දර කියනවා. දිය වැඩියවට වෙනම හේතු තියෙනවා. අපි ඇත්තටම අපි ආහාර රටාව අවුල් වෙලා තියෙනවා. අපි කන කෑම බීම වෙනස් වෙලා තියෙනවා. අපි පිටි අධික ලෙස කනවා. අධික ලෙස සීනි කනවා. මේක අපේ පැරණන්ගේ ජීවන රටාවයි අපේ ජීවන රටාවේ හත්පසින් වෙනස්. අපි ගන්න හාල් විතරක් නෙවෙයි වෙනස්. එතකොට මට කියන්න ඕනේ කරේ මේකයි. අර කෙලවරේ නවදීනු වී වර්ග හදලා තියෙන්නේ අක්කරයකින් අස්වැන්න වැඩි කරන්න. එතකොට වී වර්ගයට විතරක් තනියම මේ ජොබ් එක කරන්න පුළුවන්ද? බෑ. මොකද්ද වෙන්නේ? අස්වැන්න අයින් කරද්දි මොනවද අයින් වෙන්නේ? පස්සෙන් මොන හරි අයින් වෙනවා. අස්වැන්න ගන්න මොනවද ඕනේ? ඔව් අපි පොහොර කියලා කියන්නේ අපි දාන జాතිය. පසෙන් ගන්නේ පෝෂක. නයිට්‍රජන් කියලා එකක් ගන්නවා. ඔගොල්ලෝ වචනේ අහලා තියෙනවා. ෆොස්ෆරස් කියලා එකක් ගන්නවා. පොටෑසියම් කියලා එකක් ගන්නවා. තවත් జాති ගන්නවා. ඔක්කොම වර්ග 17ක් ගන්නවා. මේ 17න් ඔය වැඩිපුර ගන්න වර්ග තුන තමයි අපි දෙන්නේ. මොනවද? නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ඔයිට අමතරව ගන්න ඒවා ටික ටික ගන්න ඒවා සාමාන්‍යයෙන් පස්සේ තියෙනවා කියලා අපි හිතනවා අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා කියලා. දැන් මෙතන මේ පැරණි වී වර්ග වගා කරපු කාලේ අපි පොහොර පාවිච්චි කරේ නැහැ කවුරුත් එක දන්නවා. අපි රසායනික පොහොර පාවිච්චි කරාද? නැහැ. තිබුණ දේවල් නැහැ. තිබුණ නැහැ ලංකාවේ තිබෙත් නැහැ. එතකොට ඔය
මේ බොහෝ වෙලාවට එක කන්නේ වගා කරයි. එක කන්නේ බොහෝ වෙලාවට වගා කරයි. කන්න දෙකම වගා කරෙත් නැහැ. ඊළඟට හරක්ගෙන් සීසෑව හරක් ටික මේ අවාරේ හිටියේ වෙලේ ওই තනකොළ ටික කෑවා, ඉපනැල්ල කෑවා, ගොම ටික වෙලේ වැටුණා. එහෙම තමයි ස්වභාවිකව තිබුණේ. ඊළඟ කන්නේ ආයේ හාලමඩෝල මේ ටික හිනු. මේකෙන් පොඩි අස්වැන්නක් අපිට හම්බ වෙනවා. අක්කරේ මුසල් සාමාන්‍ය 20ක් 30ක් අතර අස්වැන්නක් ගන්න පුළුවන් කිසිඳු පොහොරක් දාන්න නැතුව. අපි බතලගොඩ තියෙන අපේ කුඹුරු යායක් ඔයගොල්ලෝ අර ගියායේ දකින්න ඇති. අවුරුදු 72ක් පුරා යල මහ දෙකම බවනවා කවදාවත් පොර දාන්නේ නැහැ. කාබනිකක් නැහැ, රසායනිකක් නැහැ, මොකවත් නැහැ. හැබැයි අක්‍රිය කුසල් 30ක් විතර සමහර වර්ග දෙනවා. කොහෙන්ද ඒ පොර හම්බ වෙන්නේ? ස්වභාවිකව පසෙන් දෙන්න පුළුවන් ප්‍රමාණයත් ගන්නවා. අකුණ ගහද්දී අර නයිට්‍රික් ඇසිඩ් කියලා එකක් හැදෙන ඔය අපි කියන ගිනි වතුර කියලා. අපි සුදු ඇඳුම් ගේම අවුවේ තිබ්බ මේ එළිය වැලේ තිබ්බොත් අපි වැස්සට තෙමෙන්න තියන්නේ නැහැ නේ. මොකද කහ වෙනවා. ඒ කහ වෙන්නේ අර ඇසිඩ් එකට. ඒකෙන් නයිට්‍රජන් හම්බ වෙනවා. ආයි ශුද්ධ ජීවෙන් ගෙනුත් නයිට්‍රජන් ටිකක් එකතු කරලා දෙනවා. මෙහෙම කරාම ඔය අක්කරේ පුසල් 30ක් විතර ගත්තා. තව ඔකට කාබනික පොර ටිකක් එහෙම්ෙන් දැම්මොත් ඔක 40ක් විතර ගන්න පුළුවන්. කාබනික පොර වැඩිපුර දාලා කුකුල් පොර ගොම පොර ගොඩක් දාලා හැදුවොත් අක්කරේ පුසල් 60ක් විතර ගන්නත් පුළුවන්. හැබැයි ඒකට ලොකු වියදමක් දරන්න ඕනේ. මොකද කාබනික පොරත් ලොකු මිලක් වෙනවා, ගිහින් දාන්නත් ලොකු මිලක් යනවා. ඒකට ලංකාව පුරා හැම දාන තරම් කාබනික සම්පතක් අපිට නැහැ. දැන් වැඩිපුර අස්තොන දෙන වර්ග දැන් අපි එන්න හදලා තියෙනවා නොඑක් වර්ග. මේ හදන වර්ග වලට අවශ්‍යයි මොනවද? අස්වැන්න දෙන්න නම් පෝෂක යෝනේ. අර පසෙන් දෙන ස්වභාවික ප්‍රමාණය මදි වැඩි අස්වැන්නක් දෙන්න. ඒ නිසා පොහොර දැමීම පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ මම පෙන්නන්නේ 1940 ඉඳන් මේ අපේ ජනගහනය වැඩි වෙච්ච හැටි සහ පිටරටින් අපි මේ ජනගහනය මිලියන 6ක් ඉඳද්දී අපි ගෙනාව 160ක් පිටරටින් හාල්. නමුත් දැන් අපි 100කටත් වඩා අඩු වෙලා ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ. එහෙම වුණේ හොඳ B වර්ග හදපු එකක්, ඒකට අවශ්‍ය තාක්ෂණයේ දීපු එකක්. මේ වගුව ඉලක්කම් ටික ගැන විතරක් අවධානය යොමු කරන්න. මෙතන මේ කියන්නේ B ටොන් එකක් අයින් කරද්දී කොච්චර පෝෂක අයින් කරනවද කියන කතාව. හරි වැදගත් කතාවක්. මේ එන්නකොරෙන් දාලා තියෙන්නේ නයිට්‍රජන් කියන එක. යූරියා වලින් දෙන්නේ මේක. දැන් මේක යූරියා කියලා හිතන්න. යූරියා වලින් දෙන පෝෂකය ටොන් එකක් B අයින් කරද්දී මේ B යටත් එක්ක අයින් වෙනවා කිලෝග්‍රෑම් 18ක්. කොච්චරද? කිලෝග්‍රෑම් 18ක් අයින් වෙනවා. පිදුරුත් එක්ක තියෙනවා 4ක්. එකතුව කොච්චරද? 22යි. එන හැම ටොන් එකකටම නයිට්‍රජන් කිලෝග්‍රෑම් 22ක් එකතු වෙන්න ඕනේ. වැඩිපුර ටොන් එකක් ගන්න වැඩිපුර නයිට්‍රජන් ඕන කියන එකයි මේ කියන්නේ. ඒ වගේම පොටෑසියම් කියන්නේ මේ රතු කුඩු වලින් දෙන පොහොර. මේක යූරියා, මේක රතු කුඩු, මේක මඩ පොහොර නැත්නම් පොටෑස් පොහොර. පොටෑස් පොහොර V8ත් එක්ක අයින් වෙන්නේ කිලෝ 4යි. බොහොම චුට්ටයි අයින් වෙන්නේ. පිදුරුත් එක්ක අයින් වෙන්නේ 1යි. මුළු එකතුව කොච්චරද? 5යි. මේ ෆොස්ෆරස් පොහොර, ෆොස්ෆරස් පොහොර. නැත්නම් මඩ පොහොරෙන් දෙන පොහොර, TSP පොහොර. ඊළඟට රතු කුඩු වලින් දෙන පොටෑෂ් පොහොර V8ත් එක්ක අයින් වෙනවා 5. කිලෝ 5. 10ක් අයින් වෙනවා පිදුරුත් එක්ක. ඒක වැඩිපුර පොටෑෂ් පොහොර කොහෙද තියෙන්නේ? පිදුරු වල. අපි කිලෝ 30ක් දැම්මොත් V එක 10ක් අයින් වුණොත් 20ක් තියෙනවා පිදුරුත් එක්ක. ඒතර පිදුරු නැවත පස් කුඹුරේ ඉතුරු කරගත්තොත් ඔයාලට පොටෑෂ් අවශ්‍යතාවයෙන් සෑහෙන ප්‍රමාණයක් අඩු වෙනවා, අඩු වෙනවා. ෆොස්ෆරස් නම් පොඩ්ඩක් ඉතුරු වෙන්නේ මේ එකයිනේ. නයිට්‍රජන් 4ක් තියෙනවා. හරි. යම් පෝෂක ප්‍රමාණයක් පිදුරුත් එක්ක තියෙනවා. ඒකයි පිදුරු අයින් කරන්න එපා කියන්නේ. ඊට වඩා තවත් ඒවා තියෙනවා. කොහොම වුණත් දැන් මේ අනිත් ඒවා අයින් වෙන්නේ පොඩ පොඩ. මේ කැල්සියම්, මැග්නීසියම් ඔව් පොඩ්ඩක් චුට්ටක් අයින් වෙන්නේ. ඒකෙච්චර අපි පොහොර දෙන්න සලකන්නේ නැහැ. දැන් මෙන්න මේක නිසා නයිට්‍රජන් පොහොර ටික අපි හරියට පසට දෙන්න ඕනේ. මේක අපි දෙනකොට තියෙන ලෙඩක් තියෙනවා. මම එකපාරක් ගියා ওই වයිබනෙල්ල කියලා වැඩසටහනක් තිබ්බා. වයම් පලාතේ. මට ආරාධනාවක් ලැබුණා මම ගියා. ගියන් පස්සේ දැන් ගොවි මහතුරු මාත් එක්ක ආව කණ්ඩායමක් මේ මගේ දේශනය අහන්න ආවා. මොකද මම කිව්වා V90 V වල ලාභය දෙගුණ කරගන්න ක්‍රමය කියලා දෙනවා කියලා. ඉතින් හැමෝම ආසාවක් තිබ්බ ලාභය දෙගුණ කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ආදායම දෙගුණ කරන්න බෑ. ආදායම දෙගුණ කරන්න බෑ. දැන් ආදායම දෙගුණ කරන්න කිව්වොත් අතන චක්‍රේ සම්පූර්ණ වර්ධිනවා. මොකද්ද? එහෙනම් ද වියදම 140,000ක් ගියා නම්
ඒකත් අපි ගන්න වී වලින් ඒ කියන්නේ ආදායමට එනවනේ. ඒක වියදම හැටියට අඩු වෙනවා ඒක. ආදායම ඩබල් කරන්න බෑ. ලාභය ඩබල් කරන්න පුළුවන්. ලාභය කියන්නේ ලාභයේ බුසල් 30යි බුසල් 30ට තව බුසල් 30ක් ගාවොත් බුසල් 60කින් වැඩි වෙනවා. ඒකට ලාභය වැඩි වෙනවා ආදායම වැඩි වෙන්නේ නැහැ. එහෙනම් පොඩ්ඩක් වැඩි වෙන්නේ. දැන් ආපුවට පස්සේ මම මේ කතාව කියද්දි ඒක ගොවි මහත්තයෙක් මල්ලක් කරලා ගත්ත මෙහෙම කළ ගොයන් අහුරා. අරන් මට දුන්නා මොකද්ද මේ මේක වෙලා තියෙන්නේ මොනවද තියෙන්නේ මේ මේ ලෙඩේ මොකද්ද කියලා ඇහුවා. බලපුවාම හරියට ඒකේ නැත්තේ කක්කල් කැස්සයි ගල කොටලයි විතරයි. අනිත් ලෙඩ ඔක්කොම තියෙනවා. මොකද මේ මිනිස්සයා මේකේ බල්ලෙකුට මේ බැක්ටීරියා රෝගයක් තියෙනවා, දිලිරක් තියෙනවා, කෘමිහානිත් තියෙනවා, නැති දෙයක් නැහැ. බැක්ටීරියා රෝග ඔක්කොම තියෙනවා. මම දැනගත්ත වෙලා තියෙන මොකද්ද කියලා. හැබැයි ගොයන් හොඳ සරුයි. හොඳ නිල් පාට තියෙනවා. මම මාමා ඔයා මේකට යූරියා දාපු විදිය කියන්නේ කොහොර දාපු විදිය කියන්නේ කියලා. ඒ දවස්වල රජයෙන් පොහොර දෙන කාලේ නෝමිට දෙන මේ 350ට දෙන කාලේ. දැන් මේ මොස්සයා කිව්වේ මොකද්ද? අනේ මහත්තයෝ අපිට වෙලාවට ගුජන් සේවකෙන් පොහොර දෙන්නේ නැහැ නේ. කොබන් ගුජන් සේවකේ මහත්තුරිනවද? ඉන්නව නේද? අපිට වෙලාවට දෙන්නේ නැහැ. දැන් මං ඇහුවේ යන්නේ කොහෙද කියලා උත්තරේ මල්ලේපොළ. මගේ දෙවෙනි පාර ඇහුවා. දැන් අනිත් කට්ටිය ඔක්කොම හදගෙන ඉන්නවා කට්ටිය ඔයගොල්ලෝගේ ඉන්නවා කට්ටිය. මං ඇහුවා අනිත් පාර නෑ නෑ මං ඒක නෙමෙයි ඇහුවේ. මට කියන්නකො මේකට පොහොර දාපු ක්‍රමේ. ආයෙත් අර උත්තරෙමයි යදෙන්නේ. වෙලාවට දෙන්නේ නැහැ පොහොර කියලා. මං කිව්වා හරි. ඒකත් පැත්තකින් තියන්න. මට දැන් ඕනේ යූරියා පොහොර ගහපු විදිය කියන්න. යූරියා පොහොර. අනේ මහත්තයෝ දෙන ටික මදිනි ගහන්න අතට අහු වෙන්නේ නැත්නේ හරියට. ඕන් ඊළඟ උත්තරේ. හරි අපි අක්කරේට දෙනවා ඒ දවසට කිලෝ 90ක්. අක්කරේට කිලෝ 90ක් දෙනවා. ඒක අතට අහු වෙන්නේ නැහැලු ගහන්න. ඒ හින්දා මං ඔක්කොම එකපාර සති දෙකෙන් දානවා කිව්වා ඔක්කොම ටික. අර හතර පාරක් දාන්න මේක දෙන්නේ සති දෙකෙන් හතරෙන් හයෙන් අටෙන්. මේ මේ කතාව අහගත්තත් අද දවසේ ගොන්ට ඇති මේ යූරියා කතාව. හරිද? එතකොට මේ සති හතරක් පුරා මේක දාන්න කිව්ව හේතුව මොකද්ද කියලා මම කියලා දෙන්නම්. මේක එකපාර දැම්මා. දැම්මට පස්සේ මොකද වුනේ? අර ගොයන් ටික මේ පොළපාට නිල්ල ගහලා ආවා. ගොයෙම මාංශල වැඩි, රුමීන්ට හොඳ ආහාරයක්, දිලිර වලට හොඳ පදිච්ච වෙන්න පුළුවන් පරිසරයක්, රෝග පරිබෝධ වැඩි. දැන් ඉතින් ගහපල්ලක මොනවද? අර කඩේ තියෙන තරම් තෙල්. දැන් වැඩේ උදේ හවස හක්මන් කරනවා බේත් කඩේට. මුදලාලි තමයි දොස්තර. ආ මේක ගහන්න මාම කියලා දෙනවා. ඒක කියලා ගහලා ඇවිල්ලා හරිය ගියේ නැක්කම තව එකක් එහෙනම් ඔබට මේක දහන්න කියනවා. ඒක හරිය. අනේ මේ දෙක කලවම් කරලා ගහන්න කියලා තව එකක් දෙනවා. අන්තිමට ලෙඩා මැරෙනවා. ලෙඩා ගොඩ යනවා. මේක තමයි අපිට ලා දින අකරතැබ්බි. ඒක නිසා මේ යූරියා දාන එක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. දැන් මට කියන්නේ යූරියා කොච්චරක් දාන්න ඕනද කියලා අක්කරේකට. ආ තවත් කතාවක් කියන්න. ওই පොළොන් නරුවේ දිගින් දිගටම දුඹුරුපැල කීඩා හානිය වාර්තා වුණා. මේක ගොඩ ගන්නම බෑ. මේ මිනිස්සු මාර විදිහට මේ අමාරු වැටෙනවා. යායවල් පිටින් පිච්චිලා මට ෆොටෝ හිටම් පෙන්වන්න පුළුවන් අපි ගිහලා ගත්තේ ඒවා. ඊට පස්සේ මම මේ ගැන ගිහලා ගොයියෝ දැනුවත් කරා දෙක තැනකට ගියා මේ ගොයි මහතුරුනි අපිත් එක්ක දැන් අපි මේ හරියට කීඩයව ගෙනත් දැන් වගේ කතා කරන්නේ. දැන් අපිව කන්න හදනවා ගියා මෙතන. හරි. මෙහෙමයි මේවා මේ දැන් අපිත් එක්ක ගියා අර මම කිව්වා රත්නේක ලේකම්තුමියක් කියලා දැන් අමාත්‍යංශයේ ඉන්නේ. එතුමිය ඉස්සෙල්ලා බතරගොඩ වැඩ කරා ප්‍රධාන කීට විද්‍යාඥතුමිය. එතුමිය කිව්වා මෙහෙමයි මේකට මෙන්න මේවා මේවා කරන්න පුළුවන් කියලා. නෑ නෑ මේ සෝ එකක්වත් හරියන්නේ නෑ. මම පළවෙනි පාර මේක ගහුවා දෙවෙනි පාර මේක ගහුවා තුන්වෙනි පාර මේක ගහුවා හතරවෙනි පාර මේක ගහුවා පස්වෙනි පාර ගහපික හරි ගියා කිව්වා. දැන් මෙතන පේරාදෙණියේ පැලැටි සංරචනාංශය ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. දැන් ඒ ආපුවර ડોක්ටර් නලින් කෙනෙක් කෙනෙක් හිටියා තව ડોක්ටර් දයානි කෙනෙක් කෙනෙක් හිටියා එයාලා හරි ආසයි දැන් එකක් හරි ගිහිල්ලානේ. ආ මොකද්ද හරි ගියේ කියලා ඇහුවා. ගිනි කුඹ. මෙහෙම කළම කිව්වා මේක තමයි හරි ගියේ කිව්වා. ඒ කියන්නේ කුඹර ගිනි තිබ්බා කියලා කියන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේකේ ඊළඟ කන්නේ මට වාර දුන්නා දෙපාර්තමේන්තුවෙන් දුඹුරුපර ක්‍රීඩා යහනේ ලංකාවේ පාලනය කිරීමේ වැඩසටහනක් හදන්න කියලා. මම මේකට පොඩි ෆෝම් එකක් හදාගෙන කලින් ක්‍රීඩා වෙන විදිහ අධ්‍යයනය කරලා මේක නවත්වන විදිය ගැන බලන වැඩසටහනක් කරලා ලංකාව පුරාම ක්‍රියාත්මක කරා. නිලධාරීන් දන්නවා. ඊට පස්සේ මොකද වුනේ? දැන් අපි මේකට අපි ඒක ඒ වැඩසටහනේ ආරම්භ කරේ පොළොන් නරුවේ මොකද? එහෙනේ දරුණු. දැන් අපි වාහන අටක කණ්ඩායම මටක් යනවා. ඒක කණ්ඩායම මම ගියා. ඒ පළාත් ඒ ප්‍රදේශ අධ්‍යක්ෂතුමත් එක්ක යද්දි අපි යනකොට මෙද්‍රිගිරිය පැත්තේ යනවා යනකොට ගොවි මහත්තයෙක් ඉන්නවා වෙලේ උදේ 9:00 10:00 ඇති. යම මොන හරි තියාගෙන කෑම කකා ඉන්නවා එයාගේ පැලේ. වෙලේම තියෙන පැලක කෑම කකා ඉන්නවා. අර අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඇහුවා පොළොන්නරුව එක්කන ඇහුවා මේ මාම දැන් මේකට පෝර ගැහුවද කියලා ඇහුවා. දැන් කුඹුරේ වයස සාමාන්‍ය අපිට පේනවා සති දෙකක් තුනක් හතර වගේ නිකන් හොඳ පැල වයස ගොයන් තියෙනවා. hina wewe කියනවා ආ මහත්තයෝ මම ඕකට මේ හෙට අනිද්දාට පෝර ටිකක් ගහලා තෙල් බේත් එකකුත් ගහලා දානවා. මම ඒ කොට අගල් මොනවද ගහන්නේ බෙහෙත කියලා. මම මෙතන නම කියන්නේ නැහැ. ඒක හරිය නැහැ නම කියන එක.
කෘමීන් මර්ධනය කරන්න බැරුව ගියාම අන්තිමට ගහන කෘමිනාශකයක් තියෙනවා ඒක ගහුවම සියලු මෙවුම් මැරලා යනවා. ආන් ඒක තමයි ඉස්සෙල්ලම ගහන්නේ. ඒක තමයි ඉස්සෙල්ලම ගහන්නේ. මොකක්ද කියලා අහන්න එපා. ඒක කියන්න බෑ. මතක තියාගන්න. අන්න ඒක ගහකොට පස්සේ ඊළඟට එන කෘමීන්ට බේත් නැත. ඔබේ දරුවෙකුට සෙම හැදුනහම ටවුන් එකේ ඉන්න ඩොස්තර කෙනෙක් එක ඩොස්තර කෙනෙක් ගාවට ගියාම එක පාරක් ගියා බේත් ගත්ත හරියන්නේ නැහැ දෙවෙනි පාර ගියා හරියන්නේ නැහැ ළමයට තවත් කැස්සෙන් පිස්සු අනිත් පාර ගියා තුන් හතර පාරක් ගියාම තමයි යන්තම් පොඩක් වැඩේ ගොඩ දාගන්නේ තව ඩොස්තර කෙනෙක් ඇවිත් ඉන්නවා එයා ගාවට මේ අරන් ගියා එක වෙලයි අනිත් පේල් ටික දෙන්න ඕනේ නැහැ වන් ෂොට් කවුරු ගාවට ළමයා අරන් යන්නේ ඊළඟ පාර හෙම්බි සතුනොත් කවුරු ගාවට යන්නේ ඇත්ත කියන්නේ වන් ෂොට් ගාවට යන්නේ ඔයි බොරු කියන්න ඕනේ යන්න එපා වන් ෂොට් ගාවට මොකද එයා දෙන බේත් සැර වැඩි ඒ බේත් වලින් ළමයාගේ ඇඟ ඇතුලේ ප්‍රතිශක්තිය ඇති වෙන එක නවත්තනවා මේ ළමයා සදාකාලික බේත් ගන්න ලෙඩේ බවට පත් වෙනවා අර හිදින් සැරේ හොඳ කරන එක්කෙනා ගාවට ගියාම ලෙඩේ හොඳ වෙනවා විතරක් නෙමෙයි ළමයාගේ ඇඟ ඇතුලේ ලෙඩේ හොඳ කරගැනීමේ ශක්තියකුත් ඇති වෙනවා ඒකට අපි කියන්නේ ප්‍රතිශක්තියක් ඇති වෙනවා මතක තියාගන්න දැන් අර දරුණු බේක ගහනවා අපි ඇහුව මොකටද ඔක ගහන්නේ කියලා පොර හිනා වෙනවා දැන් තව තරුණ ගොවි මහත්තෙක් ආව එතනට. එයා කියනවා ලොකු සර් අපේ මිනිසුන්ට පෝර දාලා බේත් ගෙවුවේ නැත්නම් උන්ට බත් කාලා වතුර බිව්වේ නැහැ වගේ තමයි කිව්වා පුරුද්ද. මේ පැත්තේ පුරුද්දක් ඈ. මම ඔයාලා එහෙම කරනවා කියනවා නේද? දැන් ඔයගොල්ලෝ මම ගහමු කිව්වනේ අපි අවශ්‍යතාවයක් නැත්නම් ගහන්නේ නැහැ කියලා. ඒක තමයි හොඳ. දැන් මේ ප්‍රදේශයේ මම මේ කියන්න ගියේ ඒ කාර්යය. ඔන්න ඔය පාර වුණා තව ප්‍රශ්නයක්. රජයෙන් පොහොර දුන්න නොමිලේ 2019 හරි 20 හරි 20 මං හිතන 20 අවුරුද්දේ නොමිල පොර දුන්නා පළවෙනි කන්නේ නේ යල කන්නේ දුන්නා හැබැයි කඩේ පොර නැහැ දැන් උන්න ආරංචියක් ආවා මේ මෙදිරිගිරි ගෝජන් සේවකේ වහලෙ උඩ නැගලා මේ කට්ටිය ආරංචිද කේස් එක වහලෙ නැගලා හෙන උද්ඝෝෂණයක් දැන් නිවුස් වලටත් පෙන්නවා දැන් අපිත් ඉතින් ওই අමාත්‍යාංශයෙන් ටක් ගල කරන්නේ මොකද මෙහෙම එකක් වෙච්ච ගමන් දානවා කෙලිම අපේ අධ්‍යක්ෂ ජෙනරාල්ට වහාම මේකට පිළිතුරු දෙන්න කියලා ඊට පස්සේ වී ප්‍රශ්නයක් ආපු ගමන් අධ්‍යක්ෂ ජෙනරාල් දානවා අපේ අධ්‍යක්ෂකට මේකට උත්තර දෙන්න කියලා දැන් මම ගියා ඊට පස්සේ ටක් ගාලා අපි දෙන්නෙක් එක වරන් ගියා පොළොන්නරුවේ. ඒ රෞමියද්දි ආයතර මෙදිරිගිරි අර ගොවි මහත්තයා ගාවටම ගියා. ගිහින් බලද්දි ගොයන් කහ වෙලා. ඇත්ත. දැන් ගොවිම වයස මාසයක් විතර ගොයන් කහ වෙලා. අපි ඇහුවා ඇයි මේකට යූරියා දැම්මේ නැද්ද? දැම්ම මහත්තයෝ. කොහෙන්ද දැම්මේ? අර ගොවි ජයසේවකෙන් දීපු ටික. මම කොයි ඒක ඉතුරු ටික? නෑ ඉතුරු නෑ ඔක්කොම දැම්මා. අර සුමාන දෙකෙන් අර ඔක්කොම ටික දාලා. මේක දෙන්න කීපාරක් දාන්නද? හතර පාරක් දාන්න දෙන්නේ මේකයි මේ කතාව ඔබට වැදගත් වෙන්නේ හතර පාරක් දාන්න දෙන ටික දීලා එක පාර හරි දැන් දොස්තර මහතුරුත් ඔයාලට දෙනවා ප්‍රෙෂර් එකට අරවාට මේවට කියලා ඔය මේව මේවට දෙනවා බෙහෙත් ඔය දවස් හතරක එක දවසක විලවන්නකෝ ආයි බලන්න දෙයක් නැහැ බලන්න ඔයාලා ඉතුරු වෙන්නේ නැහැ ඊට පස්සේ එයාව බලන්න පුළුවන් වටපිට කට්ටියට අර පෙට්ටියක තියෙනවා නේද දවස් හතර බොන දෙන බෙහෙත් එක පාර බීපුවාම එයාව බලන්න වෙන්නේ අනික් කැට ඉන්න කවදාවත් එහෙම බොන්න එපා. කවදාවත් එහෙම පෝර ගන්න එපා. ඉතින් මොකද උනේ? දැන් මෙහෙම දැම්මා. දැන් ඔන්න හැමදාම යාලට මේ අර ප්‍රශ්න වෙන හේතුවත් හොයාගත්තා. ඇයි ඇයි කීඩෑ වෙන්නේ? ඔන්න හේතු දෙකයි. එකක් තමයි යූරියා අනිසලස භාවිතය, දෙක අනිසලස කෘමිනාශක භාවිතය. දෙකම හානිකරයි. දැන් වෙලා තිබ්බේ මේගොල්ලන්ට මේගොල්ලන්ගේ පුරුද්ද තමයි හැමදාම කරේ රජෙන් දෙන පෝර ටික සුමාන දෙකෙන් දානවා. සුමාන හතරෙන් කඩෙන් තව මිටර එකක් ගන්නවා MOP කලවම් කරලා ගහන ඕක තමයි පුරුදු. දැන් අපි ඒ නිසා හරියට පොහොර දාන විදිය ගැන කතා කරමු. දැන් බලමු පොහොර දාන්නේ කොහොමද කියලා. දැන් මට කියන TSP දාන්නේ කොහොමද කියලා. TSP කොහොමද දාන්නේ? TSP එහෙමත් නැත්නම් මඩපොර. කොහොමද දාන්නේ? කොච්චරක් දානවද කොහොමද දාන්නේ කියන්න බලන්න. ප්‍රමාණය කියන්න කොච්චරද අක්කරයකට? කිලෝ මේ ප්‍රදේශය සඳහා නිර්දේශය කිලෝග්‍රෑම් 22යි. කිලෝග්‍රෑම් 22යි. හරි. දාන්නේ කොයි අවස්ථාවේද? වපුරන්න කලින්. වපුරලා දවස් 5ක් ඇතුළත තව උත්තරයක් අපි කියමු. තව උත්තරයක් කියමු වපුරලා සති 2ක් ඇතුළත. වඩා හොඳම කොයි කාලෙද? ඔව් වැපිරීමට පෙර කෙන ඇතුළත උස්සන්න බලන්න. ආ වපුරලා දින 5ක් ඇතුළත කෙන ඇතුළත උස්සන්න බලන්න. සති 2කින් කියන අය බොහොම හොඳයි. ඔයගොල්ලන් ඉතාලම ඉහළයි දැනුම. මොකද බොහෝ දිනක් ඉන්නවා වපුරලා ඊට පස්සේ සතියක් හමාරක් ගිහලා තමයි මේ පෝර දාන්නේ.
සම්පූර්ණ වැරදි. ඔයාලට කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ කරන දේ හරි. දාන්න ඕනි කොයි අවස්ථාවේද? මඩට දාන්න. මඩට කියන්නේ මුදටම මඩ ජොල් වෙලා තියෙන වෙලාව. අපි අර අත්පෝරු ලෑල්ලෙන් ඇලවම් කොටලා ආන් එකට හින්න මඩ අස්සට මේක යනවා. මේක අවශ්‍ය වෙන්නේ මොනවටද? ගොයන් ගහේ මුල හැදෙන්න. ඒකයි වැදගත් වෙන්නේ මුල හැදෙන්න ඕන. හොඳයි. ඊළඟට අපි දානවා මොනවද? යූරියා. යූරියා. මේකෙන් මොනවද දෙන්නේ? නයිට්‍රජන්. යූරියා දාන්නේ කොහොමද? වපුරන සති දෙකෙන් දානවා. සති ආයි හතරෙන් දානවා. ආයි සති හයෙන් දානවා. ආයි සති හරි. තුන 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 නම් හතෙන් තුන හමාර නම් අටක් අපි තුන හමාරනේ වැලියේ බවන්නේ අටෙන් දාන. හරිද? සති දෙකෙන් දෙකට දෙකෙන් දෙකට දාන. ප්‍රමාණත් කියන බලන්න. ආ 12ක් සති හතරෙන් 26ක්. ආ 20ක් ඊළඟට සති අටෙන් එකතු කොච්චරක් එනවද? 70ක්. හොඳයි ඔයගොල්ලෝ මේකට මෙන්න මේ ක්‍රමයට දාන්න. මෙතන දාන්න කිලෝ 15. මේකට දාන්න කිලෝ 25. මේකට දාන්න කිලෝ 35. sorry මෙතන 20ක් ඈ. 20ක් 20ක්. 20ක්. ඉතුරු එක මෙතන දාන්න. ඔක්කොම 90යි. කිලෝග්‍රෑම් 90යි. සති දෙකෙන් දෙක දාන්නේ සති දෙකකට වඩා පස්සේ මේ පෝර තියාගන්න බෑ. ඒකයි. එතකොට ඔන්න ඔය කියන දෙවන සහ තුන්වෙනි අවස්ථාවයකින් සති 4න් සහ සති 6න් දාන්නේ වට MOP පෝර දාන්න මේ වෙලාවේ කිලෝ 10කුත් ඊළඟට කිලෝ 14කුත් මේ දැම්මේ MOP රතුකුඩු පොහොර. මම මේ පෙට්ටි දැම්මේ රතුකුඩු පොහොර. මේ දැම්මේ යූරියා. මේක රතුකුඩු. මම රතුකුඩු කොලේ කියලාම ලියන්න. තව පුංචි උපක්‍රමයක් මම කියන්නම්. මේක අපි 2001 නිර්දේශයේදී කිව්වා තව යූරියා සහ MOP තව ටිකක් වැඩිපුර දැම්මොත් අස්වන වැඩි කරන්න පුළුවන් බව. ඒ නිසා ඔයගොල්ලන් සති දෙකේදී MOP කිලෝ 10ක් මේ කුඹරකට දාලා බලන්න. අර යූරියා වලටම කලවම් කරන්න. අපි ඇත්තටම 2001 දුන්න අක්කරේ බුසල් 140 ගන්න කියලා නිර්දේශයක්. ඒක ඇත්තටම මීට වඩා යූරියා ප්‍රමාණිතතාව වැඩි, MOP ප්‍රමාණයත් වැඩි. අපි ඒ ගානට එකපාරට යන්නේ නැතුව ඉමු. අනෙක් වැඩ ටික හරියට කරලා මේ පුර ප්‍රමාණය දැම්මොත් ඔයාලට පොහොර වලින් ගන්න පුළුවන් උපරිම වාසිය ගන්න පුළුවන්. මීට අමතරව සින්ක් සල්ෆේට් කිලෝග්‍රෑම් 2ක් දාන්න වහකන්නේ මඩ පොරත් එක්ක කලවම් කරලා. සින්ක් සල්ෆේට් සින්ක් සල්පේ කිලෝග්‍රෑම් 2යි අක්කරේට. අක්කරේට මෙහෙම කරොත් පෝෂක පැත්තෙන් ඔයාලට හොඳ තැනකට මේ කුඹුර ගේන්න පුළුවන්. මඩ පොරත් එක දාන්න. මහ කන්නේදී දාන්න මඩ පොරත් එක. يعني කිලෝ 2යිනේ දාන්නේ. නෑ මහට දාපුවම යාලටත් එක්ක ඇති. දැන් පොහොර දැමීමේ ප්‍රශ්නේ හරිද? දැන් රසායනික ටික හරි. හැබැයි රසායනික වලින් විතරක් ගොඩ දාගන්න බෑ මේ අස්වැන්න. මොනවද අවශ්‍ය? කාබනික. මම 1998 98 99 වගේ කාලෙදී අපි ජංගම තාක්ෂණ සේවය කියලා අපි අර වැන් නටක ඇවිල්ලා පොඩි වැඩසටහන් වගේක් කරා. ඒ වෙලාවේ මිහින්තලේ පැත්තේම ගිහිල්ලා අපි වැඩසටහන් කරද්දී මේ කාබනික පොහොර ගැන කියලා ගොම පොහොර දාන එකේ වැදගත්කම කිව්වම ඒක එහෙම ගොයමත් වහනවා. අනිසර ඔය ගොම් පොර දාපුවෙන් පස්සේ මේ පණුව හැදෙනවා කියන්නේ ඇත්තද කියලා අහුවා. පණුව හැදුනහම මොකෝ උදේ වෙලේ? පණුව කියන්නේ නිකම් පණුවනේ. ඒ ගොම දැම්ම කියලා මුතෙන් පණුව හැදෙන්නේ නැහැ. හැබැයි ශුද්ධ ජීවීන්ට හොඳ ආහාරයක් ගොම කියන්නේ. ගොම කියන්නේ හොඳ ආහාරයක්. ඉතින් යාළ කරන්නේ මොකද්ද? මේ ගොම ටික පොටවනවා ඔක්කොම නූර එළියට. ඉතින් නූර එළියෙත් පණුව හැදෙනවා එතකොට. ඈ ඔය ගොම ගිහින් දාපුවාම දැන් මෙහෙ පණුව හැදෙනවා නූර එළියෙත් පණුව හැදෙනවානේ. එහෙනම් කැරට් කන්න එපා. ලීස් කන්න එපායි පණුව හැදෙන්න. මේ අපේ තිවිච දුර්මත. ඇයි ගොම දාන්නේ? ඒ ගැනත් කතා කරමු. මම කියන්නේ ඔයාලා ඔක්කොට මේ කුඹුරට ගොම දාන්න කියලා ගොම හොයාගන්න පුළුවන් නම් දාන්න. ගොම කතාවම නෙමෙයි කියන්නේ යන්නේ. කාබනික කතාව. දැන් අපි කියන්නේ යන්නේ මොනවා ගැනද? අර එතුමා කිව්වා ඔය රසායනික පොරුත්‍රා කියලා හරියන්නේ නැහැ. ඒක නේ අදහස. ඒ කතාවේ.
අනිවාර්යෙන් කාබනික පොහොරක් දාන්න ඕන කියලා. එහෙනම් මේ කාබනික කිය දාන්නේ ඇයි? කාබනික දාන්නේ ඇයි? මොකටද කාබනික දාන්නේ? අන්න හොඳ උත්තරයක්. පොළවේ ඉන්න ශුද්ධ ජීවීන් වැඩි වෙනවා. අස්වැන්න වැඩි වෙනවා. රසායනික පොහොර පසේ ගබඩා කර ගන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. අන්න ඒක තමයි අවශ්‍ය පළවෙනි එක. අවශ්‍ය පළවෙනි එක. තවත් වාසියක්, තවත් ලොකු වාසියක් තියෙනවා. තෙතමනේ රඳව ගන්න පුළුවන් එකක් තව වාසියක්. කාලයක් පවතිනවා කියන උත්තරිකුත් තියෙනවා. තවත් කාරණයක් තියෙනවා. ඔයගොල්ලන්ට මම කිව්වා මතකද? දැන් අපි මේ පොහොර හැටියට දුන්නේ, රසායනික පොහොර හැටියට දුන්නේ වර්ග කීයද? වර්ග කීපයයි දුන්නේ. මොනවද? TSP දුන්නා, යූරියා දුන්නා, MOP පොහොර දුන්නා, අයි සිංක් සල්ෆේට් ඉතින් දෙන්නේ නැහැ නේ අපි. අ දුන්නා කිව්වොත් ඒත් හතරයි. වර්ග කීයක් තියෙනවද ගහට අවශ්‍ය? 17ක්. අර පොඩි පොඩි ඒවා තියෙනවනේ. අනේ එව්වත් ලේසියෙන් ගන්න පුළුවන් කාබනික පොහොර දාපුවාම. පස්සේ තියෙනවා. තව ඉතින් ඒ වෙනුත් තව ටිකක් එකතු වෙනවා. ලොකුම වාසිය තමයි පොහොර තියාගන්න පුළුවන් හැකියාව. ජපානේ පසයි ලංකාවේ පසයි දෙකෙන් සරුපස තියෙන ලංකාවද ජපානද? හොඳයි. ජපානේ පසේ පොහොර තියාගන්න පුළුවන් හැකියාව 300යි. දැන් අපි 5000ක් දැම්මොත් කීයක් තියාගත්ත හැකිද පසේ? 300යි. ඊටු ටික අහක. එහෙම හිතන්නකො. ලංකාවේ පසේ කොච්චරක් පොහොර තියාගන්න පුළුවන් හැකියාව ඇද්ද? පොහොර තියාගැනීමේ හැකියාව තමයි පසේ සරු බව කියන්නේ. දැන් ලංකාවේ පස සරු නම් මීට වඩා හැකියාව වැඩි වෙන්න ඕනේ. ලංකාවේ පස නිසරු නම් හැකියාව මීට වඩා අඩු වෙන්න ඕනේ. ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන ගාණ මම කියන්නම්. හරිද? මේ ගාණ වැඩි වෙනකොට මොකද වෙන්නේ? පොහොර තියාගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ගාණ අඩු වෙනකොට පොහොර තියාගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. සත්‍ය ගාණ තියෙන්නේ මෙන්න මේ දෙක අතර. සතුටුයිද? නෑ. ඇයි? අපේ තියෙන ඊටවත්ම අඩු අගයක්. ඒ කියන්නේ පොහොර වැඩියෙන් දැම්මා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ගොයන් ගහට ගන්න පුළුවන් එදා දවසට අවශ්‍ය ප්‍රමාණය ගත්තා ඉතුරු හරිය අහ කෑනවා. පස්සේ තියාගත්තොත් තමයි පස්සේ ගන්න පුළුවන්. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවද තනිකර ගොමවල පොහොර තියාගන්න පුළුවන් හැකියාව කීයද කියලා? කීයද? 200යි. ඒකයි ගොම පොහොර දාපුවාම අස්වැන්න වැඩි වෙන්නේ. ගොම විතරක් නෙවෙයි හොඳ කොම්පෝස්ට් වලත් පොහොර තියාගැනීමේ හැකියාව මේ ගානම තමයි. කීයද? 300යි. දැන් අපි පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්නේ ඇයි? පසේ තියෙන පෝෂක වැඩි කරන්න නෙවෙයි. අපි දාන පොහොර ටික තියාගැනීමේ හැකියාව වැඩි කරන්න. මේකෙන් අපි මේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් චුට්ට චුට්ට හම්බ වෙනවා තමයි. ඕක ගන්න මේක කරලා හරියන්නේ නැහැ. මේක දාන්නේ අර අපි දාන මෙන්න මේ පොහොර ටික පසේ තියාගන්න. මෙන්න මේ පොහොර ටික කාර්යක්ෂම කරගන්න. ඒක නිසා මතක තියාගන්න, රසායනික පොහොර වැඩිපුර දානවා නම් කාබනික පොහොරත් වැඩිපුර දාන්නම ඕනේ. ඔයගොල්ලන්ගේ කුඹරට මම කෙනෙක් එවනවා ටොන් දෙකක් දාන්න. හරිද? ඒක පරිස්සම් කරගන්න පුළුවන්. පුළුවන්ද? නෑ, ගෙනත් දාලා දෙනවා කුඹුරේ. තුනී කරලම දෙනවා ටොන් දෙකක්. ඔයාලට තියෙන පරිස්සම් කරගන්න. කැමතිද? කොබන් කැමති ඇතු උස්සන්න බලන්න. හරි. මේ ගෙනත් දෙන කෙනාගේ නමත් මම ලියන්නම්. මේ ගෙනත් දෙන්නේ කවුද? කවුද ගෙනත් දෙන්නේ? ඌතයා. කරන්න තියෙන්නේ මේක ගහන්න නැතුව ඉන්නේ කියලායි. ගිනි තියන්න නැතුව ඉන්න. මොකද අක්කරයකින් බුසල් 100ක් ගත්තොත් ටොන් දෙකක් පිටුරු කියන. මේ ටොන් දෙක පසට යට කළා දැම්මුත් එක කාබනික පොහොරක් හැටියට පසට එකතු වෙනවා. ගිනි තිබ්බොත් ඒ වාසිය ලැබෙන්නේ නැහැ. මේකේ අපි කියනවා ශාකයේ අවශ්‍යතාවයේ 90 යූරියා පොහොර දෙන්න කියලා. මේකට එකක් තමයි අපි ওই බෙදර දීපු ක්‍රමයට දැම්මොත් ගොඩක් දුරට ඒ අවශ්‍යතාවය අනුව තමයි වැටෙන්නේ. ඊට එහාට යන්න පුළුවන් පොඩි ප්ලාස්ටික් කාඩ් එකක් තියෙනවා පත්‍ර වර්ණදාශකය කියලා. අන්න ඒක බලලත් අපිට යූරියා දාන්න පුළුවන්. කොහොමත් ඒකෙන් කරන්නේ පත්‍රයේ වර්ණය අනුව දෙන ප්‍රමාණය වෙනස් කරනවා. දැන් පුංචි ළමයා අඩද්දි අපි කිරි දෙන්නේ, මම දන්නවා ළමයා අඩද්දි කිරි බඩගිනි කියලා. ඊට පස්සේ අනත් දන්නවා ළමයා නිදිමතයි කියලා. ඒ වගේ තමයි ගොයන් ගහ ඉල්ලනවා මට මෙච්චරක් නයිට්‍රජන් දෙන්න කියලා ඒ පත්‍රයේ පාටින්. ඒක අඳුරගෙන දෙන එක තමයි සාමාන්‍යයෙන් අපිට ඇහැට බලලත් එක දෙන්න පුළුවන්. පත්‍ර වර්ණදාශකය තමයි නිවැරදිව ඒ ප්‍රමාණය බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ වැදගත් දේ කාබනික ද්‍රව්‍ය පසට දාන එක. ඒක කතා කරා දැන්.
යූරියා පාවිච්චි කර කුඩුද කැටද? හොඳ කුඩුද කැටද? ඇයි? අපි කුඩු දැම්මොත් ඉක්මනට දිය වෙනවා. ගොයන් ටක් ගාලා කොළපාට වෙනවා. බැලුවාම හරි ආසයි. ගහපු ගමන් ප්‍රතිඵල තියෙනවා. ගොයි මහත්තුරු කැමති ඒ නිසා කුඩු එකට. කැට එක හදලා තියෙන්නේ දිය වෙන එක අඩු කරන්න. එතකොට එයා හිමින් දිය වෙන්නේ ගහ හිමින් මේක ගන්න. ඒ නිසා එකපාරට අරන් ඉවර වෙන්නේ නැහැ. හරි. ඊළඟට පොහොර අවශ්‍යතාවය අඩු වී ප්‍රභේද පාවිච්චි කරන්න පුළුවන්. මොන තව එකක්? ඒකට පොඩ්ඩක් කියන්න. සමහර වී වර්ග තියෙනවා. එයාගේ මූල පද්ධතිය ගොඩක් ඈතට විහිදෙනවා. මේ වගේ. දැන් ගොයන් ගහේ මුල දැන් මේ තියෙන පොළව නම් මේ ගහ තියෙන්නේ මෙහෙම. මෙයාගේ මූල පද්ධතිය මෙහෙම විහිදලා යනවා. තව එකක මූල පද්ධතිය ඈතට විහිදෙන්නේ නැහැ. පොඩි. දැන් මේ දෙන්නගෙන් වැඩිපුර පොහොර ගන්න පුළුවන් කවුද? එකම පොහොර ප්‍රමාණය මේ වෙලට දැම්මොත් සමාන මෙයාට සමාන ප්‍රමාණයක් මෙයාට සමාන ප්‍රමාණයක් දැම්මොත් මේ ගහ හැදෙනව වැඩි. ඇයි? ලොකු ප්‍රදේශයකින් මෙයාට පොහොර ගන්න පුළුවන්. මෙයාට පොහොර ගන්න පුළුවන් කුඩා ප්‍රදේශයකින්. දැන් ඔන්න ඔය ඔයගලන්ට මේ යල කන්නේ වතුර අඩු තැන්වල කරනවා නම් හොඳ වී වර්ග දෙකක් තමයි එකක් BG 377. BG 377. මේක මේ අහස් දියම් වගා කරන්නයි තමයි විශේෂයෙන් නිර්දේශ කරලා තියෙන්නේ. අඩුවෙන් පොර දාලා සාමාන්‍ය අස්වැන්නක් ගන්න පුළුවන්. වතුරත් අඩුවෙන් අවශ්‍ය කරන්නේ. මොකද හේතුව මූල කලාපේ ඈතට ගියාම මේ වතුර වටෙන්ම ගත්ත හැකි. ඒ නිසා නියඟයට උරුතු දෙන්නත් හැකියාව තියෙනවා. ආයි තව වර්ගයක් 314. මේ පාර අනුරාධපුරින් පොඩි ප්‍රශ්නයක් ගාව මහාවාරි කට්ටිය මේක වැඩියෙන් වවලා. ඇට ලොකුයි කියලා මෝල් හිමියෝ ටිකක් ගන්න ප්‍රතික්ෂේප කරනවා කියලා ප්‍රශ්නයක් අපිට ආරංචියක් ආවා. හැබැයි මේ 314 කියන්නේ මාස 3 වර්ගයක්. මේක දීලා තියෙන්නේ ලංකාව පුරා වවන්න නෙවෙයි. වතුර අඩු තැන්වල අඩු පොහොර තත්වයක් ඇති වගා කරන්න දීපු වර්ගයක් තමයි 314 කියන්නේ. මේකත් BG වර්ගයක්. මේ දෙකම නාඩු. 3 මාර. මේක 3 මාර එක. මේක 3 එක. මේ දෙකම අඩු ජල තත්ත්වය යටතේ වැඩි අස්වැන්නක් දෙන්න පුළුවන්. අඩුවෙන් පොහොර දීලාත් වැඩි අස්වැන්නක් දෙන්න පුළුවන්. මොකද යාගේ මුල ඈතට විහිදෙනවා. හැබැයි මේක ඔයගොල්ලන්ගේ හොඳට ජල පහසුකම් තියෙන තැන් වල මේවට යන්න එපා. ඒ වැඩි හොඳයි. අස්වැන්න වැඩි වර්ග දැන් තියෙනවා. මේකට වඩා අස්වැන්න වැඩි වර්ග කිව්වොත් තියෙනවා මොනවද? 409. මේක මාස 4 එකක් වුණාට 3 මාර පහුවෙච්ච ගමන් කැපෙනවා. 3 මාරයි 4යි 4 කැපෙනවා මේ. තව හොඳ ඈ සාමාන්‍ය දැන් 3 මාර කියන දින 105 නේ. දින 105 110 112 වෙනකොට කපන්න පුළුවන්. ප්‍රදේශ අනුව චූටි වෙනස්කම් වෙනවා. මේ මාස් කන්නේ ගොඩක් දිනක් කිනෝ 3 මාරටම කැපුණා කියලා මේ. නෑ නාඩු. මේකත් නාඩු. මේකත් BG ඈ. ආයි තියෙනවා AT වර්ගයක්. අම්බලන්තොට එකක් තියෙනවා. AT කියලා 378. මේක අලුතෙන්ම අපු වර්ගයක්. මේක දැන් මාර ඉල්ලුමක් තියෙන්නේ. V එකත් හොඳයි. හාරත් හොඳයි. නාඩු මේත් නාඩු සුදු නාඩු. හොඳම අස්තොල් වර්තා කරන්නේ මේ වර්ග දෙක දැන්. AT මේ දෙකම මේ උඩේක මාස 4 කියලා අපි කියන්නේ යටික 3 මාර. ආයි තව තියෙනවා BG එකක් සම්බ එකක් තියෙනවා 375 කියලා. 375 කියන්නේ සම්බ එකක්. මෙයාගේ තස්වැන්න වැඩි. මකක් කරා. මේක දැන් හොඳට ඉල්ලුමක් තියෙනවා. ආයි 374 තියෙනවා. 374 වවනවා නම් බිත්තර වී අඩුවෙන් අරන් වවන්න වැඩි වෙච්ච ගමන් යට හෙවන වැඩි. මොකද ඒක පොළ ලොකුට හැදෙනවා බටකොළ වගේ. ඒතර අක්කරේ බුසල් දෙක වපුරන්න හොඳ නැහැ. එකම ආරෝගේ තමයි වපුරන්න ඕනේ. අඩුවෙන් දී හොඳට ඒතර හොඳ අස්වැන්න වැඩි. නමුත් අර නැත්තම් අර කොළ දා වැඩි වෙලා අස්සේ අර කීඩාවන්ට එහෙම බෙහෙත් ගැවුවට වදින්නේ නැහැ. කාපට් එක වගේ වෙනවා. රයිට්. මේක සම්බ වෙන්නේ 375 විතරයි. අනිත් ඔක්කොම නාඩු. මේ 350ට වැඩි අංක තියෙන 3 මාර 400 වුණාම මාස 4. මේ 314 කියන්නේ මාස 3. රයිට්. 75 3 මාර. ඔව්. මම මේ ඉරි ගහලා තියෙන මේවා මේ 350ට 400 අතර තියෙන අංක. මෙන්න මේවා 3 මාර ඒවා. 350ට වැඩි 400ට අඩුයි. ඒක 3 මාර. 400 පැන්නහම
හතර හාරසිය පණහා පැන්නාව හතරහා මාර තුන්සිය කියන්නේ තුන්සිය ඉදන් තුන්සිය පණහා දක්වා තුන. අන්න ඒ වගේ තමයි අර අංක අනුව V වර්ගය වෙනස් වෙන්නේ. මේ බිම් සකස් කිරීම ලොකු වැදගත් දෙයක්. තව වැදගත් දෙයක්. අපි ගොඩ දෙනෙක් කරන්නේ බිම් සකස් කිරීම කරන්නේ තනිකරම රොටරි. නේද? රොටරියෙන් තමයි හී දෙකම ගහන්නේ. ලාබෙට. දැන් පළවෙනි පාර රොටරිය වෙනුවට දිස්නගොල පාවිච්චි කරලා කරන්න කිව්වම කට්ටිය කියනවා අනේ වියදම් වැඩි කියලායි. තව රුපියල් 4000ක් වැඩිපුර යනවා. අපි පළදායිතාව වැඩි කරන්න යනවා නම් වියදම සමහර විට චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි ආදායමත් වැඩි. එතකොට තවක් කරක් කරන්න නැතුව අපිට ඒකෙන් ලාභයක් ගන්න පුළුවන් කියලා මම කලින් පැහැදිලි කරා. දෙවෙනි එක තමයි පස් පරීක්ෂා කරලා පොහොරේ දීප. දැන් අර ඉස්සෙල්ලා අපි කිව්වනේ පොහොර දාන විදියක් ගැන. දැන් මෙන්න මෙතන අපි කතාවක් කරා පොහොර දාන විදියක් ගැන. මේ ප්‍රමාණ ගැන කිව්වා. පස් පරීක්ෂා කරොත් කියයි මේකට මෙහෙ පොටෑෂ් පොර ගොඩක් ෆොස්ෆරස් පොර ගොඩක් තියෙනවා එහෙනම් 22ක් දාන්න ඕනේ නැහැ. සමහර විට කියයි දාන්නම ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ ෆොස්ෆරස් වැඩි නම් දාන්න ඕනේ නැහැනේ. අර එප්පාවල මිනිස්සුත් දානවානේ ෆොස්ෆරස්. එප්පාවල ෆොස්ෆරස් නිදියක් තියෙනවා. ඒ කුඩෙන්න කට්ටියත් TSP දාන්නේ. තේරුමක් නැහැනේ. එතකොට එහෙනම් අපි බලන්න ඕනේ පස්සේ කොච්චර ෆොස්ෆරස් තියෙනවද කොච්චර දෙන්න ඕනේද. එතකොට මේකෙදි 22ක් ඕනේ නැහැ 12ක් ඇති 10ක් ඇති. සමහර තැන් වල කියන්න පුළුවන් මේ 22 මදි 30ක් දාන්න කියලාත් කියන්න පුළුවන්. ප්‍රමාණය තීරණය කරන්නේ පස් පරීක්ෂාවෙන්. මේ පස් පරීක්ෂාව මිස් මෙහෙ කරනව නේද? ඒකට කොහොමද මුදල් අය කරනවද ඒකට? නොමිලේ කරන්නේ ඔය අය. අනේ මිස් මේ කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්න කවුරු. මොනවද කියනවා ඒ අනුව අපිට පුළුවන් ඒ වගේම මේ මඩපොර විතරක් නෙමෙයි නයිට්‍රජන් ප්‍රමාණය අපි තාවකාලික බලන්න ඒක අර ගොඩක් බලන්න තියෙන නිසා ඒ වගේම පස්සේ තියෙන pH ප්‍රමාණය සහ ෆොස්ෆරස් ප්‍රමාණය කොච්චරද මොන ප්‍රමාණවලින්ද තියෙන්නේ මධ්‍යමද වැඩිද ඉත අඩුද කියන අවස්ථා තුනෙන් බලලා නිර්දේශයක් දෙන්න පුළුවන්. ඒක නොමිල කරලා දෙනවා. එතකොට එතකොට පස් සාම්පල් ගන්නකොට දැන් ගොඩක් වෙලාවට ගොවි මහතුරන්ට අක්කර එක අක්කර දෙකක බිම් ප්‍රමාණ තියෙනවනේ. එතකොට අපි එයාලට ගොඩක් වෙලාවට කියනවා කුඹුරු ඉඩමේ සික්සැක් ආකාරයට මේ තියෙන්නේ ඔයාලගේ කුඹුරු ඉඩම කියලා හිතන්නකෝ. මේක මේ තියෙන්නේ මෙහෙම ලියෙදි අපිට මේකෙදි ගොඩක් වෙලාවට අපිට පුළුවන් මේ කොටසම නියෝජනය වෙන්න අපි පස් ලබා ගන්න ඕනේ. ඒ අවස්ථාවේදී අපි ගොඩක් වෙලාවට ගොවි මහතුරන්ට කියනවා මේක සික්සැක් විදියට ස්ථාන 15කින් විතර සාම්පල් ගන්න කියලා. එතකොට අපි කියන්නේ ගොඩක් වෙලාවට ගොවි මහත්තයෙකුට සාම්පල් ගන්න කොට ඔක තේරෙන්නේ නැහැනේ. එතකොට කියනවා උදැල්ලෙන් මේ මතු පිට කොටස පොඩ්ඩක් උදැල්ලෙන් හිතන්නකෝ. ඔයාලා ගොයන් කපාගෙන තියෙන අවස්ථාවකදී මේක ගන්න වෙන්නේ. නැත්නම් වගා කරලා තියෙන අවස්ථාවකදී ගන්න පුළුවන් හැකියාවක් නැහැ. එතකොට අපි කරන්නේ ගොඩක් වෙලාවට ඔය ගොම ගොඩක් හැමකුත් එහෙම නැති තැනක් බලලා උඩ මතු පිට ඉපනැල්ල පොඩ්ඩක් උදැල්ලෙන් සූරලා අපි පළවෙනි පිටැල්ල කපලා අයින් කරගන්නවා. උදැල්ලෙන් ඔයාලා දන්නවනේ පළවෙනි පිටැල්ල ගැඹුරට කපලා අයින් කරපුවාම කොටසක් පිටැල්ල අයින් වෙනවනේ. ඊට පස්සේ අපි කියනවා තව අඟලක් විතර ඉස්සරහට තියලා ආයෙ කපන්න කියලා. එතකොට කේක් කෑල්ල වගේ පෙත්තක් අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නේද? ඒ කියන්නේ එක පිටැල්ලක් කපලා අයින් කරපුවාම අර කැපුම් තලයේ තියෙනවනේ. ඊට පස්සේ අපි එතනින් තව අඟලක් විතර ඉස්සරහට පන්නලා ආයෙ කෑල්ලක් කපලා ගන්න. එතකොට අපිට එනවා සාමාන්‍ය උදැල්ලේ ගැඹුර කොච්චරක් විතර තියෙන අඟල්? අඟල් 8ක් 7ක් ඒ වගේ ප්‍රමාණයක පොඩි කේක් පෙත්ත වගේ කෑල්ලක් එනවා. ඒ වගේ මුළු කොටසම ආවරණය වෙන විදිහට මේක සික්සැක් ආකාරයට අපි ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ තැන් තැන් වලින් සාම්පල් 15ක් 20ක් විතර අපිට ගන්න පුළුවන්. ඒ වගේ ඒ සාම්පල් කියන අර කේක් කැරි වගේ පෙති. ඒවා අපිට කැලරි 20ක් 15ක් විතර ආපුවාම සාමාන්‍ය ඒ කැලලක ග්‍රෑම් 500ක් විතර වගේ කියලා හිතන්නකෝ. එතකොට යම් ප්‍රමාණයක අපිට කොටසක් එකතු වෙනවානේ. එතකොට අපිට පුළුවන් ඒ ටික ඔක්කොම එකට එකතු කරලා
පිරිසුදු තැනක අපිට ඒ වෙලාවට පොහොර බෑග් වගේ දැන් දැන් මොකද ඒක බිම දා ගන්න ඕනේ. එතකොට හොඳ සිමෙන්ති පොලවක් තමයි අපි තෝරගන්න ඕනේ. නැත්නම් ගොඩක් වෙලාවට අපේ කට්ටියට හිතෙයි මැටි පොලවක් වගේ දාගන්න. නැත්නම් ගොම ගාලා තියෙන කෑල්ලක මේක එලා ගත්තොත් හොඳයි. නැත්නම් අපිට පොහොර බෑග් එකක් තියෙනවා නම් ළඟ අපිට එහෙම දාගත්තොත් හොඳයි කියලා හිතෙයි. ඒ වගේ දේවල් වල එකතු කරගන්න එපා. මොකද ඒකෙදි අර ගොම පොහොර කියන්නේ බිම මැටි ගාලා තියෙන හැරි ගොම ගාලා තියෙන හැරි එකක එකතු වුණොත් ඒවත් අපේ අර පෝෂක පස්වලට කවලාම් වෙලා ඔයාලගේ අර හොඳ පෝෂණයක් තියෙන පසක් කියලා අපිට මේ පරීක්ෂණාගාරයේදී ඔප්පු වෙයි. ඒ හින්දා අරගන්න කොටස් ටික හොඳ පිරිසුදු සිමෙන්ති පොලවක මේ අතුරගෙන සිමෙන්ති පොලවක අපි මේ වගේ අතුරගෙන අපිට මේක කෑලි හතරකට බෙදලා මේ කොටස් දෙකක් ඉවත් කරලා නැවත කොටස් දෙකක් ගන්න පුළුවන්. මොකද අපි මේක ගන්න ටිකක් වේලි අවස්ථාවේදී එතකොට හොඳට කුඩු කරගෙන තමයි අපි මේක මේ දේ කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ කොටස් දෙකත් අයින් කරාට පස්සේ ඉතුරු වෙන කොටස් දෙකත් ආයේ මේ වගේ හතරස් විදිහට තුනී කරලා නැවත කොටස් දෙකක් ඊළඟ පාර අපි අයින් කරානේ අනිත් පැත්තේ කොටස් දෙක අයින් කරලා සාමාන්‍ය කිලෝ එකක විතර සාම්පල් එකක් අපිට හදා ගන්න පුළුවන්. අපිට ඒ වගේ කිලෝ එක සාම්පල් එකක් ඔයාලා අරගෙන එන්න නම් ගම විස්තරත් එක්ක ටෙලිෆෝන් නම්බරකුත් එක්ක දාලා කලින් සැරේ වගා කරේ මොනවද කියලාත් සඳහන් කරලා එවන්න. එතකොට අපිට පුළුවන් ඒකේ තියෙන පෝෂක ප්‍රමාණය කොච්චරද, කාබනික ද්‍රව්‍ය කොච්චරක් තියෙනවද, අඩුද වැඩිද මදිද සහ TSP කොච්චරද, පොටෑසියම් කොච්චරක් තියෙනවද කියන එක අපිට බලලා දෙන්න පුළුවන්. මේක සික්සක් ආකාරයට ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් මේ හැම කොටසක්ම නියෝජනය වෙන විදිහට ගන්නත් පුළුවන්. එතකොට අපිට පුළුවන් ප්‍රදේශයේම නියෝජනය වෙලා තියෙන කොච්චර ප්‍රමාණයක් පෝෂක අඩංගුද කියලා සරලව දැනගන්න. බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔයගලන්ට මේ දැන් මේ පස් පරීක්ෂා කරනකොට කිව්වනේ මේක කරන්නේ කොහොමද, කවුද කරන්නේ? දැන් තව ප්‍රශ්නයක් ඇවි නැහැ. මේකට දැන් කීයක් විතර වියදමක් ඇයිද කියලා ඇහුවේ නැන්නේ. දැන් මේ මිස් කියයි ඔය පස් අරන් දෙන්න කියලා අනිස්සරේ කියයි මේකට රුපියල් මෙච්චර ගාණක් දෙන්න කියලා කිව්වොත් එම මාර වැඩක් වෙනවා. මේකට කීයක් මිස් ගන්නවද? නොමිලේ කරන්න දෙන්නේ. ඒ කියන්නේ වියදමක් කියන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මොකද්ද? ඔයගොල්ලන්ගේ මහන්සිය විතරයි. දැන් මිස් කියපු එක මම ආපහු පරච්චුට්ටක් කියන්නකෝ. මේ මිස් කියු දැන් මේ වගේ දැන් මේක ඇත්තරම මේ පුංචි පුංචි කුඹුරු මෙහෙම බෙදන්න නෙවෙයි කිව්වේ සමස්ත යාගේ ආය නේද? දැන් යාගේ දැන් කුඹුරු කරන ප්‍රමාණයට ලොකෝට අරගෙන ගන්න. මොකද නැත්තම් ගොඩාක් හැම කුඹුරකම සාම්පල් අරගෙන මේ ඔක්කොම චෙක් කරන්න කියලා දුනොත් අපහසු වෙනවා. ඔයගොල්ලන්ගේ අක්කරේට එක සාම්පල්යක් තමයි අවසානයේ යන්න ඕනේ. අර මේ මං හිතන්නේ මිස් අර කේක් කිව්ව නිසා වෙන්නේ නැති මේ ගේන්නේ නැති. මේ මිස්ට ඇහිලා තිනවා අර කේක් කැල්ල වගේ කියන කතාව. හරි. ඊට පස්සේ අර උදැල්ලෙන් මෙහෙම අර කිව්ව මේ පොළොව මෙහෙම තියෙන එකේදී එක පෙත්තක් කපලා අයින් කරන්න කියලා. මෙහෙම එක පිටල්ලක් කපලා මේක අයින් කරන්න කියලා. ඊළඟ පාර ගහපුවාම කැපෙන පෙත්ත ගැන තමයි ඔය කිව්වේ නේද? මෙන්න මෙතනින් කැපෙන පෙත්ත උඩ තන කොටිය පොඩක් උදුරු ගාන කියන්නේ හාරේ හැරෙන්නේ නැතුව මතු පිට ඉපණැල්ල මුල් ටික ගැලවෙන විදිහට උඩම සුට්ට අයින් කරන්න. අයින් කරලා මෙහෙම කැපුවා. ආයි පාරක් කැපුවා මෙන්න මේ පෙත්ත. මේක තමයි කේක් කැල්ල කිව්වේ. මෙන්න මේ වගේ මේ තැන් තැන් වලින් කීපයක් ගත්ත අරගෙන හොඳට මිස්ටර් කරලා කුඩු කරලා මිස්ටර් කරලා අර හතරස් විදියට තුනී කරගත්තා. කරලා මේක හතරට බෙදුවා. බෙදලා දෙපැත්ත දෙක අයින් කරලා එක අනිත් දෙක ගත්තා. අරන් ආයි කලවම් කරලා ආපහු පාරක් මෙහෙම හැදුවා. මෙහෙම කර කර ටික ටික කොටහම මොකද කරන්නේ? කුඩා වෙලා අන්තිමට වර එන්න ඕනේ කිලෝග්‍රෑම් එකක් විතර 500ක් කිලෝග්‍රෑම් එකක් අතර වගේ ප්‍රමාණයක් තිබ්බනම් ඇති. උන් ඕක කරලා බෑග් එකකට දාලා ගණන් දෙන්න පෝර බෑග් එකේ එක තුනී කරොත් එහෙම බෑග් එකේ තියෙච්ච පෝර දැන් TSP මල්ලද්දි කරලා මේක වැඩේ කරොත් ඔයාලගේ report එකේ TSP දාන්න එපා. පුළුවන් නම් මේ කුඹුරේ TSP ටික අයින් කරන්න කියලා. ඈ ඒ ඉඳ කෝර බෑග් වල තුනි කරන්න එපා. ඔය pH කියන අගය ඉලක්කමකින් දෙන්නේ. සාමාන්‍ය මැද අගේ තමයි 7. 7 ඉලක්කම තිබ්බොත් අම්ල ගතියක් නැහැ. ඊට විරුද්ධ ගතියක් නැහැ. මේක මධ්‍යස්ථයි. 7 අගයක් આવුවා. ඊට පහළ අංකේ 6. මේ 6යි 7යි අතර තමයි අපිට B වලට හොඳටම තියෙන්න ඕන අගය. ගිය සතිය අපි ගාවට ආවා ගාල්ලේ ගොවි මහතුරු. එයාලා ගාව තිබ්බේ ඔක්කොගෙම 4.1 4.2 වගේ තමයි තිබුණේ. ගොඩාක් අම්ලයි ඒගොල්ලන්ගේ. එතකොට 4ට මේට පාලියෙන් 5 තියෙනවා. 4 තියෙනවා. 3 මේ වගේ මේ යගේ එනකොට ඇඹුල්. වතුර ගොඩක් ඇඹුල් ගතියක් තියෙනවා. තෙත්කලා අපි ගොඩක් කියන්නේ මේ මට්ටමේ. 4 මට්ටමේ. ඒකයි ඒගොල්ලන් අස්වැන්න ගොඩාක් අඩුවේ. එතකොට අපිට ඕගොල්ලන්ට තියාගන්න ඕනේ මෙන්න මේ මැද මට්ටමේ. 6 7 4. එහෙම නැත්නම් අර පොහොර උරන්න බුරු යනවා ගහට. දැන් ඔයගොල්ලෝ බිත්‍රවි නිෂ්පාදකව හින්දා දන්නවා බිත්‍රවි කොච්චර වැදගත්ද කියලා. බිත්‍රවිල ගුණාත්මය කිව්වම කාරණා ගොඩක් බලපානවා. මොනවද? පැලවීමේ ප්‍රතිශතය කීයද වෙන්න ඕනේ?
අසූ පහට වැඩි වෙන්න ඕනේ. ඊළඟට තෙතමනේ කිය තියෙන්න ඕනේ. සාමාන්‍ය 13යි කියලා අපි කියන්නේ. 12 තියා ගන්න බෑ. මොකද පරිසරයේ ජල වාෂ්ප උරා ගන්නවා 13. පිරිසුදු බව. දැන් විත්‍රවේ සුද්ධ කරාම රොඩු කුණු කොච්චරක් 100ට අයින් වෙන්න පුළුවන්ද? 100ට 2යි. 98ක්ම පිරිසුදු වෙන්න ඕනේ. ඊළඟට වල්වි මේ සෝරි වල්වි යට කීයක් තියෙන්න පුළුවන්ද? අන්න ඒ ප්‍රමාණය බලන්නේ අපි ග්‍රෑම් 500ක් අරගෙන. විත්‍රවි ඔයගොල්ලන්ගේ සාම්පල් චෙක් කරනවා කියලා කතාවක් කරනවා නේද? ওই සාම්පල් චෙක් කරද්දී කරන දේවල් තමයි මම මේ කියන්නේ. හරි අපි එහෙනම් අපි ඉස්සරහට යමු. එතකොට ගුණාත්මක විත්‍රවි කතන්දරේ තමයි යාවේ. Tamanṭama කියලා විත්‍රවි ටයක් හදාගන්න පුළුවන්. හදන්න පුළුවන්. ඒකට මොනවද කරන්න ඕනේ? එතකොට තමම විත්‍රවි හදාගන්නවා නම් අපි හිතමු හොඳ විත්‍ර වීටියක් ගන්නවා කිලෝ එකක් හරි දෙකක් ගන්න. අපි හිතමු මේ පාර ගත්තා. BG කීර සම්පත් 360. මේ පාර ගත්තා මේ මහත්තුරු කීප දෙනෙක් ගත්ත විත්‍ර වී. ඔයාලට කොච්චර පාරක් මේකෙන් හොඳ වී හදා ගන්න පුළුවන්ද? දැන් මේ කාලේ යන්නේ යන්න මොකද වෙන්නේ? කන්න ගන්න වැඩි වෙනකොට මේ කිසිම විදියකින් මේ වර්ගය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි හිතමු මෙතුමියගේ කුඹරක් තියෙනවා එයා 360 වවලා තියෙනවා. විත්‍ර වී වලට හදන්නේ. ඒ නියරෙන් එහා පැත්තේ මේ මේස්කේ කුඹුර තියෙනවා. එයා 366 වවන්නේ. මේ ඉහින වී ටිකක් මේ පැත්තට විසි වෙනවා. දැන් මොකද වෙන්නේ? අර වීත් මේ කුඹුරේ පැලවෙනවා. ගිය කන්නේ මේ මිස් වවල තිබ්බේ කීර සම්බනේ 352. ඒවත් මේ කුඹුර වැටිච්චට පැලවෙනවා. දැන් මොකද වෙන්නේ? හලවම් වෙනවා වර්ග. ඊට පස්සේ ගොයන් කපන භූතයා එන්නේ වෙන කුඹුරක ඉඳන්. ආපුවාම ඒකේ බකට් එක ඇස්සේ තව වී තියෙනවා. ඒවත් අරවත් එක්ක කලවම් වෙනවා. ඔන්න ඔය විදිහට අපේ යතින් කලවම් වීමෙන් තමයි මේ වර්ගයේ සෞත් වෙන්නේ. නැතු වර්ගයෙන් පුත් වෙන්නේ නැහැ. ඒ නිසා පිරිසුදු බව රකින්නවා නම් වර්ගයක් හැමදාම නොනැසී පවතිනවා කියලා තමයි කියන්නේ. H4 හැදුවේ 1950 ගණන් වල. හැබැයි අලුතෙන් H4 කවුරුවත් හැදුවෙත් නැහැ, හදන්නත් බෑ. ඒ තියෙන එකම තමයි පවත්තන් ඉන්නේ. ඒතකොට කරන්නේ මොකද්ද? පිරිසුදු බව පවත්වා ගන්න එක. වර්ග මිශ්‍ර වෙන එක අයින් කරන එක. ඔයාලා විත්‍රවි වගාවක් කරනවා නම් විශේෂයෙන් කළ යුත්තේ තමයි වගාව යන අතරේ හොඳ වී වලින් පටන් ගන්න. නිවැරදි බිම් සකස් කිරීම හරියට කරන්න. එතකොට අර ලියාපදිංච විත්‍ර වී වලින් ආරම්භ කරන්න. අනිවාර්යයෙන්ම පළවෙනි කන්නේ පැරෂුට්ම කරන්න. මොකද හේතුව එතකොට වෙන වී කලවම් වෙන එක කුඹුරේ වැටලා තියෙන හැටවත් පළවෙන්නේ නැහැ. පැරෂුට් කළ වතුර බැඳුත් යට වෙලා තියෙන වතුරේ යට වෙලා තියෙන ඉවේ ඇට පළවෙන්නේ නැහැ. ඒතර වර්ග කලවම් වෙන එකත් අඩු වෙනවා, වල් හැදෙන එකත් අඩු වෙනවා. වෙනම කපල වෙනම පාග ගන්න. හොඳට වේලලා ගබඩා කර ගන්න. වාතාශ්‍රයත් දැන ඊළඟට බීජ ප්‍රතිකාර කිරීම. මෙන්න මේක අතිශය වැදගත් වැඩක්. පොඩි වැඩක් ලොකු ප්‍රතිඵලයක්. පුංචි වැඩකින් ලොකු ප්‍රතිඵලයක්. බීජ ප්‍රතිකාර කරන්න අපි පාවිච්චි කරනවා ක්‍රූසර් දැන් තියෙන්නේ. අර ගෞචෝ කියන එක දැන් නෑ වෙළඳපොළේ. ක්‍රූසර් කියන එක. අක්කරයකට අවශ්‍ය කොච්චරද? ග්‍රෑම් 10ක් ඇති. ග්‍රෑම් 10 පැකට් එක රුපියල් 1000ට වඩා අඩුයි මිල. මේක කොහොමද කරන්නේ? දැන් මේ බෝතල එක මිලි 500යි. මේ මිලි 500 බෝතලයක් කියන්නේ මේ සයිස් බෝතලයක්. මෙන්න මේ හිස් බෝතලයක් ගන්න. මේ හිස් බෝතලයක් කරා මේකට අර පැකට් එකක් කඩලා දාන්න. දාලා භාගයක් උතර පුරවන්න. මූඩිය වහන්න. මූඩිය වහලා මේක හොඳට දිය කරගන්න. දිය කරලා ගෙදර තියන්න. ඒතර හරි ළමයට එහෙම අහුනොත් බීලා දායි. මේක කලවම් කරලා තියන්න එපා. මේ කලවම් කරන්නේ වී වලට ඉහින සූදානම් වෙච්ච වෙලාවෙ. මර්ග තියාගන්න. දැන් අපි කරන්නේ දියේ දාපු වී ටික ගොඩ තියෙනවනේ. දියේ දාපු වී ගොඩ තියලා පැයක් විතර තියන්න අර වතුර බහැල යන්න. ඊට පස්සේ මේ මූඩියේ හිල් ටිකක් ගහලා වුණනම් අපිට මේ මේකෙම පුළුවන් මේ මේ ඉහේය වී ටික කලවම් කරන්න. නැත්තම් අර පොඩි අර ගෙවල් වල අර සුවඳ ගන්න ස්ප්‍රේ කරන බෝතල් තියෙන්නේ. අන්න ඒ වගේ හිස් බෝතල් එකකට දාගත්ත මේක දාලා මේ ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරලා වී ටික කලවම් කරන්න. කලවම් කරලා යහන් කරන්න. යහන් කළ පැලවෙන්න තියන්න. අන්නේ පැලවෙන එකට මේක උරාගෙන තියෙනවා. කෘමිනාශක වෙලට ගහන්න ඕනේ නැහැ. ටැංකි බෙලන් ස්ප්‍රේ කරන්න ඕනේ නැහැ. ලොකු වියදමක් ඉතුරුයි. සති 3ක් යනකම් කෘමි හානියකින් එන එක වළක්ව ගන්න පුළුවන්. විශේෂයෙන් පැලමැක්කගේ හානිය වළක්ව ගන්න පුළුවන්. නැත්නම් පැලමැක්කට කෘමිනාශක ගහන්න ගියොත් ලොකු වියදමක් යනවා. රුපියල් 6-7000ක වියදමක් දරන්න ඕනේ. ඒ දරලත් වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඒක අමාරුයි. එහෙනම් බීජ ප්‍රතිකාර කිරීම අනිවාර්යෙන් මතක තියාගන්න. මේක අනිවාර්යෙන් කරන්න. ප්‍රශ්නයක් නැහැ. මේක පරිසරයට කිසිම අහිතකරකමක් නැහැ. වියදමත් අඩුයි. අක්කරේකට රුපියල් 1000ක් කියන්නේ. ඒ වාරෙම යහන් කරන අවස්ථාවේ තමයි මේක හොඳම වෙලාව.
යහන් කරද්දී අර වතුරෙන් ගොඩ තිබ්බ ගමන් දාන්න එපා. ඒතරම් මොකද වෙන්නේ? අර වතුරත් එක්ක බහැලා යනවා. ඒ නිසා වතුර පොඩ්ඩක් සීරෙන්න ඇරලා වතුර දිය බේරුණෙන් පස්සේ තමයි මේක අපි හින්න ඕනේ. පාංශ පෝෂක දියුණු කිරීම. මේ ගැන දැන් කතා කරන්න අවශ්‍ය නැහැ. මේක තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ. මොනවද? කාබනික පොහොර දාන එකයි, රසායනික පොහොර දාන එකයි, දාන පිළිවෙලයි තමයි මේ කියන්නේ. එතකොට විශේෂයෙන් මම කලින් කිව්වා පිදුරු ටිකයි කර 10යි අනිවාර්යෙන් දාන්න. කර 10 කිලෝග්‍රෑම් 250ක් අක්කරේකට. 250ක් හදන්න 10යි 750ක් පුච්චනවා. ඒ 10යි කිලෝ 3ක් පිච්චුවාම කර 10යි කිලෝ 1ක් හම්බ වෙනවා. වැපිරීම වෙනුවට පැරෂුට් කිරීම. පැරෂුට් කරොත් ඔයාලා පෙන්නුවා අස්වනු අර අපේ මට එතුමගේ නම මතක නැහැ. කුමාර මහත්තයා රැවිල්ලා කිව්වා ක්‍රම හතරකට වගා කරා පැරෂුට් වල අක්කරේ මුසල් 140ක් ගත්තා කියලා. හරි. අනිත් ඒවට වඩා ලොකු වෙනසක් තියෙනවා. බිත්තර වීකරණ කෙනාට ලොකු වාසියක්. මොකද්ද? වල් මර්ධනය පහසුයි. වල් වී කලවම් වෙන්නේ නැහැ. වෙනත් වර්ග මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ නිසා බිත්තර වී පාස් කරගන්න ලේසි පැරෂුට් කරොත් වැපුරට වැඩි. සාමාන්‍ය වපුරන් අපි ගන්නවා බිත්තර වී කිලෝ මේ මුසල් දෙකක්. මේකට ඕනේ මුසල් භාගයයි. ඒතර එතන වියදම අඩු වෙනවා. අපේ TSP පැරෂුට් ඇටි වල දාන්න පුළුවන් මේක පරිස්සමෙන් කරන්න. සමහර අය දාන ක්‍රමයේ වරද්දගෙන අපිට චෝදනා කරනවා මේක ප්‍රශ්නයක් වුණා කියලා. හැබැයි සාමාන්‍යයෙන් ග්‍රෑම් 30ක් ටැටියකට වැටෙන ගානට, ඒක ග්‍රෑම් 300ක් ටැටි 10කට වැටෙන ගානට අපි මේ සමාකාරව ඉස්රෝ වල දැම්මොත් අය කුඹුරට මඩපොර දාන්න ඕනේ නැහැ. ඒක පැරෂුට් එකේ මඩබෝලෙත් එක්කම ෆොස්ෆරස් ටිකක් යනවා. හැබැයි වැඩියෙන් දැම්මොත් සමහර වෙලාවට පැලවලට මුල් වලට හානි වෙනවා. ඒ නිසා අර එක තැනකට ඇට දෙක තුන වැටුනොත් එහෙම ප්‍රශ්නයක්. ඒ නිසා පරිස්සම වල දා ගන්න ඕනේ. තමන්ගේ අතේ පුරුද්දනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. වල් පෙරටි පාලනේ පරිසර හිතකාමී කියලා වචනයකුත් දාලා තියෙනවා. මේකෙදී ඇත්තටම වල් පෙර පාලනය කරන්න අපි වල් නාශක මතම තීන්දුව වෙනවනේ. ඔය මම කියන වැඩපිළිවෙල හරියට આવොත් වල් නාශක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි බිම්සකස් කිරීමක් කරලා පැරෂුට් කරලා වතුර බැන්තුත් වල් පැලවෙන්නේ නැහැ. මොකද අපි මේ පොළොන්නරුවේ අපි මගේ ආයවල් 18ක් මේ පාර කරලා තියෙනවා මේ යලකන්නේ. ආයවල් 18ක් කරලා තියෙනවා. පැරෂුට් කරපු කිසිම කෙනෙක් වල් නාශක පාවිච්චි කළා නැහැ. සමහර අය ඇටතෙල් විතරක් ගහලා තිනවා මුලින් අර. ඒකත් අවශ්‍ය නැහැ. පැලේ ඉහෙර වතුරම දෙන්න පුළුවන්. දැන් වැපුරු වපුරලා වතුරම දෙන්න බෑනේ. වී වපුරලා වතුර බැන්තුත් ඇට කුණු වෙනවා. ඒ නිසා අපිට පුළුවන් පැරෂුට් කරලා වතුර බඳින්න. රෝග පරිබෝධ පාලනයත් ඒ වගේ වල්නාශක කෘමිනාශක දිලිරනාශක කියන ඒවා යොදනවා වෙනුවට ඒකාබද්ධ ක්‍රමවේදයක්. අපි ඉතුරු වැඩ හරියට කරා නම් කෘමි හානි අඩු වෙනවා. දැන් බලන්න මම කිව්වා ඔයාලට මොනවද බීජ ප්‍රතිකාර කරන්න කියලා. පැරෂුට් කරන්නත් කිව්වා. දැන් ওই දෙක ගන්න හරියට බිම් සකස් කරලා පැරෂුට් කරා බීජ ප්‍රතිකාරත් කරා. දැන් කෘමි හානියක් කරනවද මුල් අවස්ථාවේ? නෑ. ඒතර කෘමිනාශකයක් ගහනවද? කෘමිනාශකයක් ගැහුවේ නැත්නම් පරිසරය ඉතුරු වෙනවා හිතකර සත්තු ටික. එතකොට තවත් සත්තු වෙන සත්තු බෝවීම අඩු වෙනවා. ඒ මකුලෝ වත්කුරු ඇති වෙන්න ඉන්නවා. ඊළඟට වල්නාශක ගැහුවේ නැත්නම් මකුලෝ ටික ආරක්ෂා වෙනවා. වල්නාශක ගැහුවොත් මකුලෝ මැරෙනවා. එතකොට වල්නාශකත් ගැහුවේ නැත්නම් මේ බීජ ප්‍රතිකාර කරපු නිසා කෘමිනාශකකුත් ගැහුවේ නැත්නම් ඉතා නිරෝගී ගොයමක් තියෙනවා. හරියට කෝර ටිකක් පිළිවෙලට දැම්මම කුඹුරිඩම් විශාල කිරීමේ වාසි ගොඩාක් තියෙනවා. අර 10 සහ පිදුරු දෙබීමේ තව අමතර වාසියක් කිව්වේ නැහැ. ඒක සිලිකන් කියලා එකක් ලැබෙනවා. කොයිබට සිලිකන් ලැබුණාම ඒ රෝග පරිබෝධ අඩු වෙනවා. ඈ කෘමි හානිත් අඩු වෙනවා. මේ 10 පුච්චන්න අපි බැරල් හදාගෙන පුච්චනවනේ. නමුත් මේ ලේසි ක්‍රමයක් මේ ගොඩවල් ගහලා බෑග් දෙක තුනක් එක ගොඩක් ගැහුවා. ගොඩ මුදුනේ පොඩි වලක් කැරුවා. හවස 6ට විතර පොල් කට්ටක් දෙකක් පත්තු කළා උඩින් තිබ්බා. පහවදා උදේ වතුර ගහලා ගොඩ කඩලා වතුර ගහලා නෙවන. හරි මේ ලේසි ක්‍රමයක්. ප්‍රැක්ටිස් කරලා බලන්න. හයියෙන් හුලං අමරනවා නම් පොඩ්ඩක් අළු වෙන්න බලනවා. හයියෙන් හුලං අමර තැන් වල වටේට මල් බාල්දියකින් වතුර චුට්ටක් දාන්න දෙවෙන්න. එතකොට අර පත්තු වෙන එක අඩු වෙනවා. මේ කර 10 කියන්නේ පසට දාන බෙහෙතක් කියලා හිතන්න. පසේ තියෙන ලෙඩ ගොඩක් සනීප කරනවා. පොහොර තියාගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට යකඩ විෂ වීම අඩු කරනවා. ලවණතාවයත් අඩු කරනවා. චිතමණි ආරක්ෂා කරන නිසා වියලෙන එකත් අඩු වෙනවා. මුල් අදින එකත් හොඳයි ගොයන් ගහේ. වාසි ගොඩයි. ද
දින 45 කියලාම නැහැ. දින සමහරව තියෙනවා මේ ගොයන් කපල සති දෙක යනකොට වපුරන්න පුළුවන් ගන්න පළවෙනිව තියෙනවා. ඒ නිසා ඒක තීරණය කරන්න ඕනේ දින ගන්න නුව නෙවෙයි. මොකද්ද? හොඳයි. ඒකට හොඳම දේ මොකද්ද? පළවෙනිම පරික්ෂා කරන්න. ගොයන් කපල අරගෙන සති දෙකක් ගිය ගමන් පළවෙනිම පරික්ෂා කරන්න. ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔය හතරස් කාඩ්බෝඩ් පෙට්ටියක් ගන්න. පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක්. අර උඩ එක පැත්තක පියන එක පැත්තක පොළොක් කපල අයින් කරන්න. අර පළල පැත්තෙන් ඈ. දැන් මේක පෙට්ටිය වගේ තියෙනවා. මේකට දාන්න වැලි. වැලි දාලා මෙහෙම ඉරි 10ක් අඳින්න. ඉරි 10ක් අඳින්න. ඔයාලගේ පරික්ෂා කරන වී ටික අරගෙන මේසේ ලෑල්ලක් මේස හරි මොකක් කරලා ලෑල්ලක් හරි උඩට වී ටිකක් දාන්න ඕන. මේ දාලා මේක පොඩි අඩිබෝඩුවකින් මෙහෙම තුනේ කරලා පැත්තට අදින්න. ඇදලා තෝරන් නැතුව කොනක ඉඳන් ඇට 100ක් ගන්න බොල්ලට අහුරුවොත් අයින් කරන්න. මොකද කොහොමද පැල කරන්නේ බොල්ලට පැල කරන්නේ නැහැනේ. බොල්ලට අයින් කරලා ඒ කොනක ඉඳන් ඇට 100ක් ගන්න. මේක වතුර දාලා පොඟවන්න දවසක්. ඊට මේ වැලි පෙට්ටිය හදන්න කලින් දවසේ වතුර ටික පොඟවලා තියන්න ඕන. පොඟවලා මේක දිගේ මේ ඇට එක පේලියකට 10ක් දාන්න. 10ක් දාන්න. 10 10 පේලි කීයක් එනවද? 10යි. වැලි වලින් වහන්න. වහලා මේකට අර පොඩි බෝතලයකින් වතුර ටික ස්ප්‍රේ කරන්න. එළ පත්‍ර කොලකින් වහලා තියන්න. අයි හවසට වතුර ටික එහේ නයි වහලා තියන්න. මෙහෙම දවස් 3ක් 4ක් යනකොට මේකෙන් මොටෙයු මතු වෙනවා. මොන් මොටෙයු මතු වෙද්දී මේ හැම පේලියම වෙන වෙනම ගණින්න. මේකේ 9යි. මේකේ 8යි. මේකෙත් 9යි. මේකේ 7යි. කොහොමෝම යන්නේ. සමහර වෙලට එකට 3ක් තිබ්බ කියන්නකෝ. එතකොට ඒක වෙන්න බැරි දෙයක් නේද? ඒ කියන්නේ මෙහෙම පළවෙනවනම් මේක 3ක් පළවෙන්න බෑනේ. ඒ නිසා මේ පේලිය අතරින් එහෙම උනොත් එහෙම. මොකද මේකේ වෙන මොකක් හරි වරදක් වෙලා තියෙන්නේ. එක්කෝ ඒ කොනක් වේලිලා එක්කෝ කොලකේ වතුර වෙලා නේද? කූඹිකාල මොකක් හරි වෙලා. ඒ නිසා දැන් එහෙමයි කියලා මේක දැන් ආ 9 ගන්න 7 අතරින් එහෙම එපා. වැඩිපුර තියෙන මේ වැඩිපුර තියෙන පේලි ගණක අගේ ගන්න අසාමාන්‍ය වෙනසක් තිබ්බොත් විතරක් ඒක ගන්න එපා. හරිද? දැන් මේක මේ විදිහට අරගෙන දැන් මේක 9ක් ආවා කියන්නේ 100ට 90යි. මේක 180යි. ඈ? එතකොට 9 ඒව 4 කුයි 9 ඒව 5 කුයි 9 ඒව 5ක් ආවා 8 ඒවත් 5ක් ආවා. මොකද්ද වෙන්නේ? 9 ඒව 5යි 8 ඒව 5යි ආවා එකතු. එහෙම වුණොත් උත්තරේ 8.5 185යි. එතකොට ඔයාලට පුළුවන් මෙහෙම දැන් මේ ආපු සංඛ්‍යාව ඔක්කොම එකට එකතු කරන්න. ඔක්කොම එකට එකතු කරන්න. එකතු කරාම පස්සේ 85ට වැඩි නම් 185ට වැඩි. අර එක පේලියක අසාමාන්‍ය අඩුවක් තිබ්බොත් විතරක් අයින් කරන්න කියලා මම කිව්වනේ. එතකොට ඒකට අර පේලිය තියෙන ඔක්කොම එකට එකතු කරලා මේ ගානකට මේ තියෙන පේලිය 7යි නම් තිබ්බේ 7 එකතු කරලා 7ෙන් බෙදලා එන උත්තරේ තමයි අර අඩුවෙච්ච ඒවාට දාන්න ඕනේ. අන්න එහෙම කරාම ඔයාලට මේ බීජ පැලවීම ප්‍රතිශතය හොයාගන්න පුළුවන්. මෙහෙම කරලා වැපුරුවෙන් පස්සේ අස්වැන්න අඩු වෙන එක මේකට අදාළ එකක් නෙවෙයි. ඒක වෙනම කාරණයක්. දේශගුණේ වෙන්න පුළුවන්, පසේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, වෙන පොහොර ප්‍රශ්නයක් වෙන වෙන මොකක් හරි ගැටලුවක් තියෙනවා. මේ පැරිෂුට් එකේ පළවෙනි හිණ එකක්. ඇත්තට මම මේක විශේෂයෙන් පෙන්නන්නේ මේක මම 2011 මගේ මම පොඩි මේ පරිශනාත්මක කරපු වැඩ මම ගිහිල්ලා ගොවි කණ්ඩායමක් හම්බෙලා ඒ ගොවි මෙතන මේ වැවේ ජනපාරක තමයි ඔය ඉන්නේ මේ විජේ මේ ඉන්න ගොවි මහත්තයා එයාගේ කුඹුරට ගිහිල්ලා මමව තැටියක් අරන් ගිහිල්ලා දවසක් ෂෝට්ලිව් දාලා තවන් දාලා අපි ලියද දෙකක පැරෂුට් කරා පළවෙනි කන්න මෙයා අක්කරේ උසල් 155ක් අස්වැන්නක් ගත්තා. ඒකෝ සාමාන්‍යයෙන් ගන්නේ 60යි 65යි. මේ ශේෂ්ත්‍රේ වල් පිරිච්ච යායක්. උන්නම් මේක වීඩියෝ එකක් උත් වෙනවා පෙන්වන්න. ඒක කාලේ යනවා ටිකක්. පළවෙනි කන්නෙම කිසිඳු වල් නාශකයක් ගහන්න නැතුව වල් මර්ධනය කරා. මෙයාගේ වී තමයි ප්‍රදේශයේ පිටර විහෙට දුන්නේ. දැන් මේ ළඟදී අපි තිබ්බ වැඩසටහනක් අපි නිලධාරීන්ට පුහුණු වැඩසටහනක් තිබ්බ අපි ගිය අවුරුද්දේ. ලංකාවේ දිස්ත්‍රික්ක කීපෙක ගොවි මේ නිලධාරීන් ඇවිල්ලා පුහුණු කරා බතලගොඩ. එයාලට ඕන කරා ගොවි ශිෂ්‍යයා බලන්න යන්න. මම එක්කන් ගියා මේ යායට. අවුරුදු 11කට පස්සේ ගිහිල්ලා බලනකොට මේ මුළු පළාතම කට්ටිය දැන් මෙයාගෙන් තාක්ෂණය අරගෙන පැරිෂිප්ව ගාව තමයි කරන්නේ. මෙයා තමයි ප්‍රදේශී පුහුණු කරු. මම මෙයා අල්ලගත්තේ හරි අමාරුයි. හරියට එක්කෙනෙක් ගොඩ ගත්තා නම් පළාතම ගොඩ. දැන් අද මේ අපෙන් අහන්නේ නැහැ ගොවි මහත්. මෙයාගෙන් අහන්නේ. මේ වර්ධන් කඩවල හීනු ක්‍රියාගම් වැවි. අපි කරපු වැඩසටහනක් අක්කර 10ක යායක් කරා. මේ බලන්න සෝමලතා. මේ සෝමලතා කරපු දේවල් යාගේ අක්කර 1යි. ගොම දැම්මයා ගොම දාපු කිලෝ ගාන
කුකුල් පොරක් දැම්මා ටිකක්. හර 10 250ක් දැම්මා. ගැඹුරට පස් කියන්නේ ඩිස්ක් කරලා පස් පෙරලුවා. දියේදි විශාල කිරීමක් කරා. අක්‍රේ බුසල් 160ක් ගත්තා. අනිත් පැයකෙත් ඒ විදිහට බලන්න. එතකොට අඩුමරන් තිබ්බේ සෝමලතයි යට ඉන්න විනීතයි කියලා දෙන්න. අනිත් ඔක්කොම 160ට වඩා වැඩි. 170 172 එක ළඟ ගොවියෝ 10 දෙනෙක් හිටන් අක්කරේ අක්කරේ 10ක් කරා. මේ 10 කරේ අපි අර පැකේජ් එක අර කියපු වැඩසටහන. එතකොට ඒගොල්ලන්ගේ වල් මර්ධනයත් කරගත්තේ වල් නාශක කිසි කෙනෙක් වල් නාශක ගැහුවේ නැහැ. සියලු දෙනාගේම වී විතර වී වලට ගන්න පුළුවන් මට්ටමට විතර වී හොඳ ක්වොලිටියට ආවා. හේතුව වල් නැහැ. කෘමිහානි නැහැ. නිරෝගී වගාව. මේ ප්‍රතිඵල විශ්ලේෂණය කරාම ආවේ මේ විදිහට. මේ අර පොහොරත් ඇත්තනම මේ ද යූරියා පොර සාමාන්‍යයෙන් 70ක් කී ප්‍රතිශත දානවා. ඒක එයා දාලා තිබ්බේ 22ක් යූරියා අඩුවෙන් දාලා තියෙන්නේ. හැබැයි යා කාබනික පොර පාවිච්චි කරන්නේ ඒ නිසා තමයි අසුන වැඩි වෙලා තිබ්බේ. ඒතකොට යූරියා වල ප්‍රතිඵලය උපරිම ගත්තා. ඒ අහක යන්නේ නැහැ නේ චුට්ටක්වත්. TSP ත් අඩු කරලා තියෙනවා, MOP ත් අඩු කරලා තියෙනවා, අස්වනුත් වැඩි කරගෙන තියෙනවා. මේ අක්කර එකක සාමාන්‍යයෙන් මුසල් ඒගොල්ලෝ ඔය 100 දාලා තියෙන්නේ. නමුත් එයා කියනවා 100 ගන්න බෑ. 100 ගන්න කීප දෙනයි වැඩි හරයක් ඉන්නේ 90 85 මේ මට්ටමේ ඉන්නේ කියලා. නමුත් සාමාන්‍ය විදිහට 100යි කියලා දැම්මා. යාය ක්‍රමයේදී 165ක් ගත්තා. එතකොට මේ බලන්නේ වියදම. එතකොට අක්කරේ වියදම සාමාන්‍ය මෙයා 100යි ගන්න මෙයාට 64600ක් ගියා. මේ අවුරුදු 2019 19 අවුරුදු. ඉතින් මෙයාට ගියා වැඩිපුර 6000ක් ගිහලා මේ 6300ක් ගියා. 70967යි. බුසල් කීයක් ගත්තද? 165ක් ගත්තා. වැඩියෙන් විකිතන් කරේ කොච්චරද? 6300යි. මයික කිවි. ඉතින් අතන 64000ක් වියදම් කරන්න පුළුවන් තව 6000ක් වියදම් කරන්න වැඩක්ද? මොකද මේ 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 දැන් නෙවෙයි ඈ දැන් වියදම නෙමෙයි ওই දවස්වල හි තුන මහන්න රුපියල් 9000යි ගත්තේ. ගොයන් කපන රුපියල් 5000යි ගත්තේ ඒ කණිවිට. එතකොට ඒ දවස්වල වීවික් එක කිලෝ එක රුපියල් 50 ගානේ. මේ ආදායම් බලන්න. ආදායම් වෙනස මෙයා 1 ලක්ෂ 2000 ගානකට වඩා 1 ලක්ෂ 60 69000 ගන්නක් ගන්න. ශුද්ධ ලාභය මෙයා 37000 ගන්නක් ගන්නකොට අර 98000 ගන්නක්. ශුද්ධ ලාභයේ 3 ගුණයක් වෙනවා. ඒක අක්කර 3ක් කරාම එන ගාන යට ඇවිල්ලා. අක්කර 3ක් කරන්නේ 37000 ගන්නේ අක්කර 3ක්වත් කරන්නේ නැහැ. 3ට වඩා චුට්ටක් අඩුයි 2.0 ගන්නක් කියනකො. 3ට ආසන්නයි. ඒතර මෙයා අක්කර 2ක් කරන්න ඕනේ 1 අක්කරයක් කරන්න ගැතියි ගන්න. අක්කර 2ක ලාභ වෙනවා. ඒකයි මම කියන්නේ. හැබැයි වියදම චුට්ටක් වැඩි වෙලා තියෙනවා. ගොයන් කපපු ගමන් පටන් ගන්නවා හාන්න. මෙන්න මේක තමයි හාන ක්‍රමය. එතකොට වෙන වාසි මොනවාද? දැන් මොකද්ද මේ වැඩේ වාසිය කියන බලන්න. ඉපණල්ල යට වෙනවා. පිදුරු ටික යට වෙනවා. කාටවත් පිදුරු ගිනි තියන්න පුළුවන්ද? බෑ. ඉපණල්ලේ ගොඩක් කෘමි සත්තු ඉන්නවා. දැන් මේ කීරය වගේ ජීවන චක්‍රය අවස්ථා තියෙනවා. කහපුරු පොනෝගේ පිලව ඉන්නේ toy ඉපණල්ලේ. එයාලා මොකද වෙන්නේ? විනාශ වෙනවා. කහපුරු පොනවට කීඩාවට කන්න තියෙන්නේ ගොයන් විතරයි වෙන කිසිම දෙයක් කන්නේ නැහැ. ඒතකොට ඒගොල්ලන් ගහන්නේ නිකම්ම අඩු වෙනවා. ඊළඟට මේ යට වෙච්ච ඒවා ටික දිරාපත් වුනහම ඒවා කාබනික පොරක් වශයෙන් පසට එකතු වෙනවා. පෙරලිච්ච පිඩල්ලේ වල්ලට තිබ්බොත් ඒ වල්ලට පස්සේ තෙතමනයට පැලවෙනවා. ඒක හොඳයිද නරකයිද? හොඳයි. නැත්තම් එයා පස්සේ පැලවෙන්නේ. කලින් පැලවුනොත් ඉවරයි. ඊළඟ සීසෑමට විනාශ වෙනවා. ලපටි පැලනේ. තව මොනවද? පස්සේ යටට කැඩෙනවා. පස්සේ යටට කැඩුනොත් මුල යටට යනවා. මුල යටට ගියොත් යට තියෙන පොහොර ගන්න පුළුවන්. ඒතර පොහොර අවශ්‍යතාවයත් අඩු වෙනවා. මුල යටට ගියොත් ගහ උසට හැදෙනවා. ඒතකොට ලොකු කරලා හැදෙනවා. මේ වගේ වාසි ගොඩයි. හොඳ ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ කතාව යනකොට මෙහෙම මේ හාන ප්‍රමාණය තීරණය කරන්න තමන්ගේ කුඹුරේ තියෙන අද්දැකීම් එක්ක. සමහර තැන්වල ගොඩක් යට ලවණ ගතිය වැඩි, ලුණු ගතිය වැඩි කුඹුරු තියෙනවා නම් අබැයි මම මේ කරන්න කියන ප්‍රමාණය හානි කර ප්‍රමාණයක් නෙවෙයි. අපි කියන්නේ අඟල් 5ක් 6ක්. අඩියකමාරක් නෙවෙයි. මේ 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 තරම් ප්‍රමාණ. අඟල් 5ක් 6ක් ප්‍රමාණ. ඉතින් මේ ප්‍රමාණෙත් මුලයන් නැත්තම් වැඩක් නැහැ ඊපස්සේ. එහෙම කිව්ල තියෙනවා නම් කඩන්න යලට එපා. අනිවාර්යෙන් මහට. මොකද මහ මුලින් මේක වැස්සට කලින් කරන්න ඕනේ. පස්සේ පොඩි දෙතමනක් එක වැස්සට කලින්. එතකොට වැස්සට ඔක්කොම ටික හේදිලා යනවා. ලවණ තියෙන තැන් වලට අපි කඩන්න කියන්නේ මේ විදියට මහට කඩන්න. අනිවාර්යයෙන්ම ගොමයි කර 10යි දාන්න. එතකොට ලවණ චුට්ටක් තිබ්බත් ඒක ඔරොත්තු දෙනවා. අර පුළුවන් තරම් වැහි වතුරට ලවණ හොදලා යවන්න. උපක්‍රම තියෙනවා.
ඩවන වලට හොඳම දේ තමයි හොඳට මේ වැහි වතුර පුරෝපුර කඩලා අරින එක. වැහි වතුර පුරලා කඩලා අරින. ඒතර ලවණ ගතිය හේදිලා යනවා. ওই ලවණ වෙන්නේ ගොඩක් උඩ ඉඳන් හේදිලා ආපුවා වතුර රැඳිලා වාෂ්පෙවි වතුර වාෂ්ප වෙනවා. මේ ගතිය ලුණු ගතිය එකතු වෙනවා පස්සේ. ඒ නිසා ඒක වතුරේ හොදලම තමයි යවන්න ඕනේ. රයිට්. දැන් ඔය කියපු සියලුම දේවල් කෙටි කරලා පුංචි කෙටි කතාවක් කියමු. ඈ නව කතාවක් කියන්නේ කිව්ව දිග වැඩි කෙටි කතාවක් කියමු. මම මේ කතාවට පාවිච්චි කරනවා මෙහෙම ඉරක්. මේ ඉරෙන් කියන්නේ ජීවිත කතාව මම මේ කියන්න යන්නේ. ගොයංගහේ ජීවිත කතාව. මේක කියන්න මම උදාහරණයක් වශයෙන් ගන්නවා පුංචි ගැහණු ළමයි. ආරම්භයේ මම කියනවා බිත්තර වී යටියක් පැලවෙන අවස්ථාව අපි බිත්තර වී යටියක් පොඟවල පැල කරනවා. මේ කණු කැපිලා මුල් ඇදිලා පැලවෙන අවස්ථාවක් තියෙනවා. එනම් මේ පැල කරන අවස්ථාවට මම කියනවා බිලිඳියක් කියලා. අම්මා කෙනෙක්ගේ අතේ ඉන්න බිලිඳියක් කියලා. ඊළඟට මේක අපි වෙලට ඉස්සම මේ මුල් අද්දවල හිනව. ඒ ගැනත් යමක් කියන්න තියෙනවා වෙලාව තිබුණොත් බලමු. ඒතොර මෙහෙම අපි ඉස්සර පස්සේ සතියක් විතර යනකොට අපි දකිනවා මේ මුල් අදිනවා එක්කම යාගේ මොටෙයියකුත් මතුවෙනවා. දැන් පුංචි ලදරියා දන ගන්නවා පෙරලෙනු කියලා හිතන්න. තව ටික දවසක් යනවා. යනකොට මෙයාගේ මේ පළවෙනි කඩ මෙහෙම උස්මහත් වෙලා කොළ ඇවිල්ලා රිකිලි දාලා දැන් පඳුරු ගහලා හැදෙනවා. දැන් හැදෙන වැඩෙන දුවන පයින් වයසේ විශේෂකාර කෙල්ලක්. මේවයි කියන්නේ විශේෂකාර දඟකාර කෙල්ලක් කියලා කියන්නේ. තව ටික දවසක් යනකොට මේ පඳුරු වල අනිත් පඳුරුත් මෙහෙම උස් වෙලා ඔක්කොම කරදර උස්මහත් වෙච්ච ගැටවර වයසේ ළමිසියක් කියලා අපි කියමු. දැන් ওই වයසේ ළමයේ ගැහණු ළමෙක් ඉන්නකොට අම්මලා තාත්තලා හරිය කල්පනාවෙන් ඉන්නවා. බොහොම අවධානයෙන් ඉන්නවා. මොනවා ගැනද? ඔය කියන වයසේ ගැහෙන ළමයි ගැන දෙමෝපිය හරි අවධානයෙන් ඉන්නවා. විශේෂ කාරණයක් තියෙනවා. මොකක්ද ඒ කාරණා? වැඩිවිය පැමිණීම වෙන වචනයක් කියන්නේ. මල්වර වීම. එහෙනම් මේ ගැහණු ළමයාත් මේ වයසේදී මොකද වෙන්නේ? මල්වර වෙනවා. මල්වර වෙනවා හොදටම ගැලපෙන්නේ මෙයාට. මල් වරම ලැබෙන මල් සඳහා වරමක් ලැබෙනවා මල් වර කියන්නේ මල් වරේ මල් සඳහා ලැබෙන වරම. එතකොට මෙතෙක් කල මෙයා හැදුනා මල් වර වෙනුනට පස්සේ හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලට අපි කියනවා ගොයමේ හැදෙන කාලය කියලා. හැදෙන කියන්නේ වර්ධනය වෙන කාලය. ඊට පස්සේ වර්ධනය වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ මෙයා ගර්භණියක්. ගර්භණියක්. ගර්භණිය දැන් අපි කියන ගර්භණිය ගර්භණික කාලය අවසන් කරන්නේ මෙයාගේ ගර්භයේ ඉන්න දරුවා ප්‍රසූත කරලා. මේ දරු ප්‍රසූතියට අපි වචනයක් කියනවා. මොකද්ද? මොකද්ද කියන්නේ? තීදීම. ගොයංගහ දැන් ගොයි මහත්තයෙක් කියනවා දැන් කොහොමද දැන් ගොයම එහෙම? ආ මගේ ගොයම දැන් මේ ගර්භණී අවස්ථාවේ තියෙන කියලා එහෙම කියන්නේ නැහැ නේ අපි. වෙන වචනයක් කියනවා. බණ්ඩි. ආ ගොයම බණ්ඩි කාලේ කියනවා. බණ්ඩි කාලේ අවසන් වුණාට පස්සේ අවසන් වෙන්නේ පීදීමෙන්. පීදීම කියන්නේ මේ අම්මා තමන්ගේ දරුවා ප්‍රසූත කරනවා. දරුවේ බිහි කරපු අම්මා කරන විශේෂ කාර්යයක් තියෙනවා. ඒක අම්මට විතරමයි කරන්න පුළුවන්. කොහොමද පෝෂණය දෙන්නේ? දැන් ඔය අම්මලා කොහොමද පෝෂණය දුන්නේ? තමන්ගේ ඇඟේ තිබිච්ච ලේ කිරට හරවලා දරුවට පොනවා. ගෑන් අම්මත් වෙනසක් නැහැ ඔයාලා වගේමයි. මෙයත් මේ කාලේ ඈ මෙයාගේ පත්‍ර වලින් එහෙම ආහාර නිෂ්පාදනය කරලා ගබඩා කරගෙන තිබ්බ ශරීරේ මේ ගබඩා කරගෙන තිබිච්ච ආහාර ටික කිරිබවට පත් කරනවා. කිරිබවට පත් කරලා මේක දිගේ යවනවා මේ දරුවන්ට පුරවනවා. අපි යාට කියනවා ආ ගොයන් අම්මා කිරි දෙනවා. එහෙම කියනවාද අපි? එහෙනම් වෙන වචනයක් කියනවා. ආ කිරි වදිනවා කිරට නැමෙනවා නේ. ඔව් කිරි වදිනවා. ඊට පස්සේ දැන් ළමයට කිරි දෙනවා කිව්වනේ. දැන් හැමදාම කිරි දෙනවද? ආ අපේ ළමයා සාමාන්‍ය පෙර පන්තියේ මම මේ ළමයට කිරි දෙනවා. එහෙම කියනවා නේද? ඒ ළමයා ලොකු කරනවා. දැඩි කරනවා. ඒ වගේ මේ අම්මත් තමන්ගේ දරුවගේ කිරි ගණ කරනවා. කිරි ගණ කරනවා. ඊට පස්සේ පැහැෙනවා. ඊට පස්සේ ගොයම් කපනවා. මෙන්න ගොයමේ පරිණත කාලය. හරි. දැන් ගොයමට අවස්ථා කීයක් තියෙනවද? තුනයි. මොනවද? හැදෙන කාලේ බණ්ඩි කාලේ පරණත කාලේ. එතකොට
මේ කතාව ගොඩාක් කෙටි කරා මේක වෙන්දට අපි දිගට කියන කතාව මේක ඇතුලේ ගොයම කරන හැම සාත්වයක්ම තියෙනවා මේට ඉස්සෙල්ලා අපි වැඩක් කරනවා මොකද්ද බිම් සකස් කරනවා ඒක ගැන තමයි අර වීඩියෝ එක ගියේ ඒක තව එහාට ගියාම තවත් කතා කියනවා පළවෙනි බිම් සකස් කිරීමෙන් පස්සේ වතුර බඳලා තියලා දෙවෙනි බිම් සකස් කිරීම කරලා හොඳට මට්ටම් කරන්න ඕනේ මට්ටම් කිරීමත් අතිශයින් වැදගත් දැන් මේ ගොයමේ මෙන්න මේ කාලේ වැදගත් ගොයම වර්ධනය වෙන්න අස්වැන්න වැඩි කරන්න ඕනේ නම් මොනවද කරන්න ඕනේ මෙයා වර්ධනය උපරිම වෙන්න ඕනේ ගහ හොඳට උසට හැදුනොත් තමයි හොඳ කරලක් ගන්න පුළුවන් ඒ සඳහා මූල මණ්ඩලය යටට යන්න ඕනේ දැන් ඒ පැහැදිලි කරන්න දැන් අපි රොටරි කරලා අඩු ගැඹුරක් සීසෑවොත් වෙන්නේ මූල මණ්ඩලය කෙටි වෙනවා බොන්සායි ගහක් හැදෙනවා බොන්සායි පොඩි කරලක් එනවා අස්වැන්න බොන්සායි ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට පස ගැඹුර වෙන්න ඕනේ ඒ වගේම අපි පොහොර ගැන කතා කරා. වපිරීමට පෙර TSP දාන්න කිව්වා. මෙතනට TSP දාන්න කිව්වා. ඊළඟට සති දෙකෙන් යූරියා දාන්න කිව්වා. සති හතරෙන් ආයි යූරියා දාන්න කිව්වා. යූරියාත් එක්ක MOP දාන්න කිව්වා. ඈ යූරියා MOP. මේකෙත් එමය. මේ මිශ්‍රණය මේ වගේ මිශ්‍රණයක් අපි ප්‍රමාණ වෙනසක් තමයි තියෙන්නේ. යූරියා MOP ඊට පස්සේ මෙතනට යූරියා විතරයි. ඔන්න පොර දාන විදිය. මොකද මේ වෙලාවේ ටිකයි දුන්නේ. මේ වෙලාවේ වැඩි කරා යූරියා. ඇයි? ගහ ලොකුයි අවශ්‍යතාවය වැඩි. දැන් පොඳුර තවත් ලොකුයි තවත් අවශ්‍යතාවය වැඩි. MOP මේ වෙලාවේ වැඩි පුරු දුන්නේ ඇයි? MOP වලින් තමයි ගහේ තැම්පත් කරගත්ත ආහාර කිරිබවට හරවන්නේ. ඔයගොල්ලෝ යූරියා ගහලා ගහ ලොකු කරාට MOP දාන්න ඔය ඔය යූරියා වලට තියෙන ලව් එක MOP වලට නැහැ. ඇත්තද නැද්ද? යූරියා නම් දාන්න. MOP වලට ඒ තරම් ලොකු සැලකිල්ලක් නැහැ. 2022 රටවටේ ගොයන් කහ වෙනවා කිව්වේ ඇයි? අමාරුවේ යූරියා ටිකක් ගහගත්තා හැබැයි MOP දාන දෙන 105යි. ඒකයි අස්වැන්න අඩු උනේ. එහෙනම් අස්වැන්න ගන්න උනේ නම් අනිවාර්යයෙන්ම MOP ටික වැටෙන්න ඕනේ. ඊළඟට මේ කාලේ හැදෙන ගොයමට තියෙන ලුකුම් බාධකේ තමයි වල්. එහෙනම් වල් ඇති වෙන එක වළක්ව ගන්නේ කොහොමද? වල් පාලනය සඳහා පියවර මං කීපයක් කියනවා. එක බිම් සැකසීම. මේක හරියට කරන්න. පස්පිඩල්ල පෙරලන්න, තනකොළ ටික යට කරලා මරලා දාන්න, වල් ඇටවල වලට පැලවෙන්න දෙන්න, ඒ වල් ඇට ඊළඟ පාර සීසෑම විනාශ කරන්න. කුඹුර හොඳට මට්ටම් කරන්න. ඊට පස්සේ මට්ටම් කරාම වතුර එක හා සමානව බදින්න ඕනේ. දෙක. හොඳ බිත්තර වී ගන්න. මොකද කුඹුරේ වල් මැරුවට වැඩක් නැහැ බිත්තර වීත් එක්ක වල් ආවොත්. මට එහෙම කේස් වෙලා තියෙනවා. එකපාරක් මම මේ ওই පැරෂුට් ටැටි වගේක් දුන්නා අක්කර 100කට තැන් තැන් වල ওই මහතුරුන්ට මේ මේක හොඳට කරන්න බිම් සකස් කරලා හොඳට කරලා පැරෂුට් කරලා වතුර බඳින්න ආයි වල් නැෂි කෝන් නැහැ කියලා. අපේ බතලකොඩ හිටියා මේ ඔපරේෂන් සහකාර මහත්තයෙක් වික්‍රම මහත්තයා කියලා. එයා ඇත්තට වල් පාලන අංශෙම ඉන්නේ. එයාත් අක්කර 10කට ඒ ගමේ ඇයට ගිහින් දුන්නා දැටි. පස්සේ මට අවිලගෙන අනේ රෝහණ මහත්තයා හරි ප්‍රශ්නයක් වෙලා අර අපි අයියා කෙනෙක් මේ පැරෂුට් කරා කුඹුර හොඳට තියෙනවා හැබැයි බජිරි පිරීලා කිව්වා. දැන් මාරලෙදී දැන් ඉතින් මේ අපි කියවන වල් නාශක ඕනේ නැහැ කියලා. දැන් ඔයාලටත් මොකද වල් නාශක ඕනේ නැහැ කියලා. දැන් ගියා බලන්න. ලස්සනට කුඹුර තියෙනවා ලස්සනට බජිරිත් තියෙනවා දෙකම හොඳටම තියෙනවා. බලද්දි අවිදලා බැලුවා කුඹුරේ. ගෝයම් පඳුරු දෙකක් අතර එක බජරි ගහක් හොයාගන්න බැරුව ගියා. සියලුම බජරි ගස් තිබ්බේ ගෝයම් පඳුරු 80. මොකද්ද කරන්න තියෙන්නේ? ගියේ පාර කුඹුරේ බජරි තිබ්බා, ඒක අපාගත්ත වී තිබ්බා, කුඹුර හැවවා, පැරෂුට් එකට දැම්මේ අර බජරි යටත් එක තිබිච්ච වී. දැන් මේ යෝධයා බජරි පැරෂුට් කරනවා. එහෙනම් වැඩේ එක තැනක් වල ඉතින් අපිටත් ඕකේ ලෙඩ අහුවෙලා 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 තමයි මේ අපි දැන් මේ පඩම් වෙලා තියෙන්නේ. දේ හොදි වැඩි ලුණු වැඩි වෙනවා ඇඟුල් වැඩි වෙනවා කහ වැඩි වෙනවා පස්සේනේ පදම හදාගන්න ඒ වගේ තමයි ආ ඉතින් එතකොට බිත්තර මේ හොඳ බිත්තර වී ගන්න වල් බී නැති වල් නැති එතකොට මේ මේක ගත්තට පස්සේ තව ප්‍රශ්නයක් විසඳෙනවා අංක 3 වල් පාලනය කරන්න අමාරු කුඹුරු තියෙනවා නම් පළවෙනි එක කන්නයක් ඔයගොල්ලෝ පැරෂුට් කරලා බලන්න පැරෂුට් කරලා බලන්න දැන් මේ යායේ අත්දැකීම් තියෙනවා අපිට පැරෂුට් කරා නම් එතකොට අපි පැරෂුට් ගන්න හොඳ පිටර වි අරගෙන හොඳ තැනක තවාන දාලා එහි ඉන්නේ ඉහළ වතුර බැඳලා පස්සේ අර වල් තිබ්බත් වල් ඇට තිබ්බත් වෙන වර්ගවල වී තිබ්බත් ඒ වස්යෙන් පැලවෙන්නේ නැහැ. යට chance එකක් එන්නේ නැහැ. වතුරෙන් යට කළාම මරන්න පුළුවන්. හරි, ඒතර වල් නැෂි කොහොන්නේ.
ඊළඟට මෙහෙම කරාට පස්සේ අපි හිතමු මේ අතර තිබුණා 12ක් වල් ගස් එකක් දෙකක් තිබ්බා මොකද කරන්නේ ගලවන දා එකක් දෙකක් තිබ්බොත් ගලවන දාන්න මොකද කුඹුර පුරාම තිබ්බොත් ගලවන්න බෑ එකක් දෙකක් තිබ්බොත් ගලවන දා හරි එහෙමත් බැරුව ගියා කීපයක් ඉතුරු වුණා ගොයන් පීඩෙද්දී උන කරලක් දෙකක් තියෙනවා ඒක ගලවන්න එපා මල කපලායින් කරන්න ඇට වැඩෙන කලින් මල කපලායින් කරන්න ඔන්න ඔය වෙලටික් කරගත්තොත් වැඩේ ගොඩ මම ඊතරත් උදාහරණයක් කියන පොළොන්නරුවේ ගල් ලකුණ කියන ප්‍රදේශයේ ඉන්නවා ගොයි මහත්තයෙක් අර 2022 අවුරුද්දේ පොහොරක් නැහැ රසායනික ද්‍රව්‍යයක් නැහැ මොනවත් නැහැ වල්නාශකයක් නැහැ කෘමිනාශකයක් නැහැ අපි ගියා යායවල් බලන්න මිනිස්සු අඳුනා තියද්දි මේ මිනිස්සයා කුඹර විතර වේ ගන්න ගොවියෙක් අක්කරේ විසල් 185ක් ඒ පාර ගත්තා මෙයාගේ වල්නාශක පාවිච්චි කරන්නේ නැහැ අපි පැකේජ් එක කරන්නේ හැමදාම යා කුඹර ඩිස් කරනවා හැම කන්නේම පැරෂූට් කරනවා වල් ගස් තිබ්බොත් ගලවලා දැම්මා දැන් වල් ඇට වැටෙන්නේ නැහැ කුඹුරේ වල් පැලවෙන්නේ නැහැ එයා වල් ගලවනවා අයියාගේ කුඹුරේ අයියා කුඹුරේ හපෙත් එක එයා වීහෙල රස්සාවට යනවා මේක වෙලට එන්නේ නැහැ ඒ නිසා මේ එයා කරන්නේ අයියාගේ කුඹුරේ තීරුවක් වල් ගලවනවා මීටරයක ඒක මෙහාට වල් ඇට වැටේ කියලා හොඳයි එතකොට ඊළඟ වැදගත් කාරණේ හැට මම කියන්නේ දැන් ওই වල් පාලනය ගැන කිව්වේ දැන් අපි කතා කරනවා ඊළඟ කාරණේ ජල කළමනාකරණය මේකත් වල් පාලනය උදව් වෙනවා මුල් කාලේ වතුර ටිකක් බඳලා තියාගත්තොත් වල් පැලවෙන්නේ නැහැ. වැපුරුවොත් වතුර බඳින්න බෑ. වැපුරුවොත් වතුර බඳින්නේ සතියක් ගිහිල්ලා. මේ සතිය වතුර බඳොත් ගොයම් පැලවෙන්නේ නැහැ. එතකොට ඒ සතිය තුල වල් ඇටක් පැලවෙලා. ඕකයි ලෙඩේ. ඒ නිසා වල් පාලනයට හොඳම දේ තමයි පැරෂූට්. ඔයගොල්ලන්ගේ අපි තුම අක්කර පහක් කරන කෙනෙක් ඉන්නවනම් මේ අවුරුද්දේ එක අක්කරයක් කරන්න පැරෂූට්. ඒකම ලබන කන්නේත් කරන්න. ඊළඟ අවුරුද්දේ ඒ කුඹර වපුරන්න අනේ වෙන කුඹරක් කරන්න පරිශු. මෙහෙම කර කර යන්න වල් පාලනය කරන්න පුළුවන්. මේ පොළොන්නරුව එහෙම කරන ගොවිය ඕන තරම් ඉන්නවා. අක්කර 10 කරන ගොවිය ඉන්නවා. ඔයා කෑල් අක්කර 2වාර 2වාර පරිශු කරනවා. වල් වලින් බේර ගන්න ඕන නිසා. රයිට්. ජල කළමනාකරණයේ වැදගත්ම කතාවක් තියෙනවා. මේ මල්වර වෙන අවස්ථාවේ වතුර හිඟ වුණොත් දැන් කට්ටිය මේ මෙන්න මේකනම් අනිවාර්යෙන් අහගන්න. ඊටාම සැලකිලි මේ වෙලාවේ වතුර හිඟ වුණොත් එහෙම මේ සමහර පොඳුරු වල කරල් හැදෙන්නේ නැත. ඇයි? අම්මා තීරණය කරනවා මට මේ පවුල් නඩත්තු කරන්න බෑ. කරල් ගොඩක් හැදුවොත් කාහර දෙන්න බෑ. එහෙනම් කරල් දෙකක් තුනක් තිබ්බම ඇති කියලා. රිකිලි ගොඩක් තිබ්බට කරල් ගොඩක් හදන්නේ නැහැ. අස්වැන්න අඩු වෙනවා. අස්වැන්න අඩු වෙනවා. එහෙනම් ඔයාලට ඕනේ හැම රිකිල්ලකම කරලක් හදා ගන්න ඕනේ. ඒ හදන කරල් ලොකු වෙන්නත් ඕනේ. එහෙනම් අනිවාර්යෙන් මේ අවස්ථාවේ වතුර තියෙන්න ඕනේ. කවද්ද? මල්වර වෙන අවස්ථාවට කලින් වතුර හරවලා තියෙන්න ඕනේ දවස් 3-4ට කලින්. මේ වෙලාවේ අපි තුන් හොඳට පෝෂණය දුන්නා වල් පාලනය කරා වතුරක් දුන්නා පෝරක් දුන්නා හරි. ඔක්කොම කරල් ලොකු හැදුවා. ලොකු කරල් හැදුවා. හරි? ලොකු කරල් ගොඩක් හැදුවා. දැන් තව ඉස්සරහට යනවා. දැන් පීඩන අවස්ථාව. ඕම් වතුර නැහැ. මෙවේ වතුර නැහැ. මේ වෙලාවේ වතුර නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ලොකු කරල් තියෙනවා. වතුර නැහැ. අම්ම කොහොමද මේ උකොටම කෑම දෙන්නේ දෙන්න බෑ එයා මොකද කරන්නේ කරලේ උඩ හරිය බෝල් කරනවා යට ටික විතරක් පුරවනවා ඔන්න කරන වැඩේ දැන් ඔයාලට පේනවා ලොකු කරල් තියෙනවා ලොකු කරල් තිබ්බට මේවෙන් ඉන්නේ බෝල් හුලං කරහම මොකුත් නැහැ එහෙම වෙලා නැද්ද එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ වැවේ තිබ්බ වතුර එක මුරයක් තිබ්බනම් මේ වෙලාවේ මේ ඔක්කොම අපි පුරව ගන්න තිබ්බා එහෙනම් මේ වතුර ටික කලින් අරන් හාන්න පාවිච්චි කරන එක හොඳයිද? දැන් තීරණය කරන්න ඕගොල්ලෝ. මේ වතුරෙන් කලින් හානවද? නැත්නම් වතුර නැතුව අර වගේ ක්‍රමයකට හානවද? වතුර කන්න රැස්වීම අරන් වතුර නිකුත් කරන කන් ඉදලා හානවද? නැත්නම් අර මුල වැස්සත් දෙකත් එක්ක හාල කුඹුර බිම් සකස් කරලා වැවේ වතුර ටික පරිස්සම් කරගන්නවද? ඔයාලා ගතිය තියෙන්නේ. ඊළඟට වගාවට වතුර දෙනකොට අකණ්ඩ වතුර පුරවලා තියන්න ඕනේ නැහැ. අපි ඒකයි කිව්වේ අර බට හයි කරලා කරන ක්‍රමේ. මොකද ඒකාන්ත තෙත්තා වියලි. ඒකද කරන්නේ. ඒක හැබැයි සති දෙකක් පළවෙනි සති දෙකේ අපි වතුර පුරවල තියෙනවා. මොකටද? වල් මර්ධනෙට. ඊට පස්සේ මේ පොළවේ බටයක් ගහලා තියෙනවා මෙන්න මෙහෙම. මේ ගහපු බටේ පොළවෙන් උඩට අඟල් දෙකයි තියෙන්නේ. පොළවෙන් යටට අඟල් හයක් යනකම් වතුර බැස් බහිනකම් ඉඳලා තමයි ආයේ වතුර හරවන්නේ. එතකොට වතුර මුර ගන්න අඩු කර ගන්න පුළුවන්. හදිසියෝ දැන් එක මුරයක් දැන් මෙහෙම දුන්නා එක මෙදා උන ආරම්භයේ දෙනකොට වතුර දෙනවා මේ බටේ වැහෙන්න වතුර දෙනවා වතුර අඟල් දෙකක් වතුර උසට ඇවිල්ලා අඟල් දෙකක් උසට වතුර තියෙනවා දැන් මෙතන ඉඳන් ඊළඟ මුරේ දෙන්නේ දින ගානරෝ නෙවෙයි දින 5ද 6ද 7ද අඩාල නැහැ
අදාළ වෙන්නේ මොකද්ද? වටේ ඇතුලේ උතුර මට්ටම කොච්චරක් යට තියෙනවද? ඒ මට්ටම දක්වා බලන් ඉන්න අතර වැස්සොත් උතුර ආයි අවශ්‍ය නැහැ. අන්න වැවේ උතුර පරිස්සම් කරගන්න ක්‍රමය. මේකට මොකද්ද කියන්නේ? ඒකාන්තර තෙත්තා බියලි ක්‍රමය. හොඳයි. එතකොට මේ වැඩපිළිවෙල කරගෙන යද්දි ගොයන් කපන අවස්ථාව මේකනේ. දැන් මේ කාල සීමාව දැනගන්න ඕනේ. හරියට මේ දිනවකවම දන්නේ නැත්නම් ඕක උතුර හරවන්න බෑනේ. මතක තියාගන්න ඕනම ගොයමක බණ්ඩි කාලේ මාසයයි, පැහැෙන කාලේ මාසයයි, ඉතුරු කාලේ වර්ධක කාලේ. දැන් වවන්නේ මාස 3හමාර නම් මේ කාලේ කොච්චරද? එකහමාරයි. එකහමාරයි. හැබැයි මං හිතන්නේ මේ කට්ටිය ගණන් වලට දක්ෂයි ඈ. කියලවඩන්න. ගණන් වලට මොනවද තියෙන්නේ? විශේෂ සම්මාන නැති මං හිතන්නේ. මාස එකහමාරයි. දැන් ඔයාලට මම පොඩි වැඩක් කියනවා කරන්න කියලා. මොකක්ද ඒ වැඩේ? මේ ඕක දැන් මේකේ ප්‍රොජෙනයක් ගන්න එපේ. ඔයගොල්ලන්ගේ දැන් මේ අවුරුද්ද කැලෙන්ඩරයක් තියෙනවනේ. දැන් මහකන්නේ පටන් ගන්නවා. යාලා කන්නේ ඉවරයිනේ. මහකන්නේ පටන් ගන්න කවද්ද? ඔක්තෝබර්. අපි ඔක්තෝබර්. කවද්ද වපුරන්නේ? නිකන් දිනයක් කියන්නේ ආසන්න වශයෙන් දිනයක් කියන්නේ. ඈ? අවසානේ. හා හොඳයි අපි මෙහෙම කිව්වොත් ඔක්තෝබර් මාසේ 30 වපුරනවා. ඔක්තෝබර් 30 වපුරුවා. රවුමක් ගහන්න. මේ වපුරපු දවසේ රවුම් 3ක් ගහන්න. ඈ වපුරපු දවසේ රවුම් 3ක් ගහන්න. දැන් හරි. මාස 3හමාරි වී බවන්නේ. ඔක්තෝබර් 30 තමයි වපුරුවේ. දැන් මෙයා මල්වර වෙන්නේ කවද්ද? අර තියෙනවා කාල සීමාව බලන්න. මාස කොච්චර කල් යනවද? මාස එකමාරක් ගන්න හදලා කියන්නේ. අන්න හරි. ඔක්තෝබර් 30 නම් නොවැම්බර් 30ට නොවැම්බර් 30ට මාසයයි. තව දවස් 15ක් දෙසැම්බර්. මම මේකනේ කිව්වේ ගණන් වලට සම්මාන දෙන්න ඕනේ. දෙසැම්බර් 15. මොකක්ද එදා වෙන්නේ? මල්වර වෙනවා. හරි. දැන් කවද්ද එයා පී දෙන්නේ? ජනවාරි කවද්ද? ඔව් ජනවාරි 15. 5 10 වගේනේ මේ දින 30යිනේ. එතකොට ඕනනම් 15 කිව්වත් හරි 14 කිව්වත් හරි ඈ මේ මාසේ 31ක් තියෙනවනේ ජනවාරි. මේ 15 කියලාම දාමු කමක් නැහැ දිනේ එක ප්‍රශ්නයක් නැහැ. මේ රවුම් 3 ගැහුවා. ගොයන් කපන්න ඕනේ කවද්ද? පෙබ්‍රවාරි 15. ඒක රවුම් කරන්න එපා. ආරම්භයේදී. ඇයි? ඔක වරදින්න පුළුවන්. මාස 3හමාර කියන වර්ග ගොඩාක් තියෙනවා. මොනවද? BG 350 තියෙනවා. මේ 352 ප්‍රසිද්ධ වර්ගයක්. 360 කීර සම්බා, 358 අලි සම්බා කියනවා, 359 360 කීර සම්බා 60 කීර සම්බා 360 67 BW එකක් තියෙනවා. ඊට පස්සේ 368 කියලා තියෙනවා LD එකක්. මේක BW. මේක LD එකක්. ඊළඟට ආයෙ තියෙනවා 362 කියලා එකක් තියෙනවා මේ රතු වී එකක් අම්බලන්තොට AT එකක්. ඔය 374 378 මම අර පස්සේ කිව්වා ඒවත් තියෙනවනේ 375 77 ඔය ඔක්කොම යට තියෙනවා. දැන් මේවා තුනමාර ඔක්කොම. ඒතර මේවා හරියටම දින 105න් කපන්න බෑ. උදාහරණයක් තමයි 352 දින 102න් කපන්න පුළුවන්. දින තුනක් කලින් කැපුවයි. ආ ඒක තමයි. එතකොට මේ වගේ යලමහදිත් පොඩි වෙනස්කම් වෙනවා. වර්ග 90ත් මේ දින ගණන් වල මේ හරියටම මේ 3හමාරට හදලා නැහැ. 3හමාර ආසන්නෙට හැදිලා තියෙන්නේ. එතකොට අපිට අපි අදහස් කරනවා මේක 3හමාර කියලා. ඒ නිසා අපි දින එක මේ මාස එකහමාර දැම්මේ. දැන් මාස එකහමාරෙන් මල්වර වෙනවා කියුවට මේ මල්වර දවස් තව දවස් දෙක තුනක් එහෙම වෙනවා ඇති. අපිට ඒක පේන්නේ නැහැ. බලන්න ඕන නම් ගොයන් කපලා මේ කඳ මැද්දෙන් පළල බලන්න ඕන. දැන් මේක පහ වුණා කියන ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කරන්නේ මොකද්ද? කැලෙන්ඩරේ මේ දින දෙසැම්බර් 15 දිනේ දාලා තියෙන නිසා ඊට දවස් 5කට කලින් දෙසැම්බර් 10 දිහාට මොකද කරන්නේ? 10 දිහාට අර AWD කේ සෙන්ටිමීටර ගන්න බැස්තර කමක් නැහැ, බහල් නතර කමක් නැහැ වතුර හරවන්න. අර බටේ වතුර සෙන්ටිමීටර තව යන්න ඕනේ යටට කීක බල බල ඉන්න එපා. ඇයි? මේ වෙලාවේ මූල මණ්ඩලයට වතුර අවශ්‍යයි අස්වැන්න දෙන්න. හරිද? ඒ වෙලාවේ හොඳට වතුර දෙන්න. වතුර පාරක් හරවන්න. එතකොට මේ තෙතමනේ හොඳට දෙන්න මේ මොකද්ද මෙහෙම කරාම වෙන්නේ
මෙයාගේ වැඩිපුර ලොකු මල් හැදෙනවා මල් ගොඩක් හැදෙනවා හැම රිකල් එකම මල් හැදෙනවා ඊළඟට දැන් ජනවාරි 15 පී දෙන්න ඕනේ එහෙනම් ජනවාරි 10 ට ඉඳහට මොකද කරන්න ඕනේ වතුර හරවන්න අර බටේ ප්‍රශ්නයක් නැහැ එතකොට වතුර හරවන්න මේ වෙලාව වතුර අවශ්‍යයි එතකොට මට අඩුවක් වෙන්න බෑ දැන් 15 බලන් ගිහලා බලනවා පිපිලාද කියලා පිපිලා නැහැ නේ ඔහේ නැහැ දැන් එතකොට අපේ කතාව බොරු වුණා නේ බොරු වුණාද නෑ මොකද මේක තමයි විශේෂත්වය මේ එක එක වර්ගවල මේ දින තුනහ මාර්ගීවට 105 107 109 112 වු වෙන්න පුළුවන් ඒක අල්ල ගන්න පුළුවන් මේ පීදීදී පීදිච්ච දවස බලන්න 15 පීදුන්නේ 16 ගියා නෑ 17 නෑ 18 පීදිලා මොන 18 වෙන්න පීදිලා එහෙනම් අලුතෙන් රවුම් දෙකක් ගහන්න මොකද ඒ කියන්නේ 18 වෙන්න මල් පීදිලා දැන් පුළුවන් කපන දවස් තියෙන ගන්න කවද්ද දින 30 කවද්ද පෙබරවාරි 18 පෙබරවාරි 18 ගොයන් කපන්න ඕනේ එහෙනම් බුලත් අතක් කරන් යන්න කව හම්බෙන්නේද භූතය හම්බෙයි එළ පෙබරවාරි 18 මගේ කුඹරට වඩින්න කියලා ආරාධනා කරනවා මෙතනින් පස්සේ ගත වෙන දවසක් ගන්න වෙන්නේ මොකද්ද මේ ගොයන් කරලේ ඉහළ තියෙන හොඳම පිරිච්චයට හැලෙන්න පටන් ගන්නවා මේ කරලේ පිරිච්ච මැට තියෙන උඩ මේ පහළ තියෙන ඇගිටියට මේ පහළ තියෙන ඇගිටියට මොකද මේ අම්මා ස්වභාවික අපේ අම්මලා වගේම තමයි මුලින්ම පිපෙන්නේ උඩම තියෙන මල පළවෙනි දරුවට තමයි වැඩිපුර සවත්ව දෙන්නේ තියෙන තරම් උපරිම අනේ ලොකු උදානේ ලොකු දුව කියලා ළමයට දෙනවා ආදරේ ඉතින් මුලින්ම හම්බෙච්ච ගානේ දැන් දෙවෙනි එක හම්බෙන එක උනත් ලොකු එකා ඉතින් අතරින්නේ බෑ ඒතුරු කොහොම හරි මේ දරුවා තමයි වැඩිම පෝෂණය ගන්න. ඒ නිසා එයා තමයි හොඳ පිරිච්ච වෙක්කෙනා. එහෙම ටික ටික එන්න එන්න අනිත් අයට අම්මා ආදරේ. ඒවන ඇඟේ ආහාර නැහැ. ඒ නිසා පුරවන්න පුළුවන් ටික ටික. අන්තිම හරියට එද්දි මේක බොහොම කැසගයි. පොඩි එකක්, කිච්චි එකක්, නැත්නම් බඩ පිස්ස ගියයි. ඌ නිකන් එකටිය ඇටැක් වෙලා තියෙනවා. හරිද? ඒ නිසා රැක ගන්න ඕනේ මෙයාවද මෙයාවද? උඩෙක් කෙනාද රැක අපේ ගෝයන් කපන්දි පරිස්සම් කර ගන්න ඕනේ උඩමෙක් කෙනාද පල්ලේ හැම එක්කෙනාද? අපි ඇත්තටම බලන්නේ කවුරු දිහාද මේ ගොවි මහත්තය කියලා මෙහෙ තමයි මේ මිරිකම ටික බලන්නේ ආ තව මදි තව පෙහෙච්චා තව දවසක් ගියායි ඈ තව කොළ පාටයි මෙහෙ කොළ වෙනකොට මේ ටික ඊළඟ කන්නේ වපුරන්න ඕනේ නැහැ හැලිලා ඉවරයි හොඳයි එහෙනම් මම හිතනවා මලක තියා ගන්න ගොයන් කපන එක පහු වෙන එක දවසක් පහු කරත් ඔයාලට පාඩුයි දවස උඩරිම දවස් දෙකක් ඊට වඩා පහු කරන්න එපා එහෙමනම් මොකද්ද වෙන්න ඕනි දැන් අපිට මේ දෙවෙනි පෙළේ ඉන්න කට්ටිය ඔක්කොම එකයි ආයේ පළවෙනි කට්ටිය එකයි ආයේ ඉන්නේ මේ දෙකෝල්ල දවස් දෙකකට වපුරන කමක් නැහැ හැබැයි ඔය ඔය පස් දෙනා බවන්න ඕනේ එක දවසේ නැත්නම් එක දවසේ ගොයන් කපන්න බෑ මුළු භූතයා මේ මහත්තයාගේ ආයෝයාගේ දවස් 34 මේ මහත්තයාගේ තව දවස් දෙකක් මදි අයනම් මේක කපලා මේක අතහැරලා අර කපලා අර ගන්න එහෙම එහෙම යනවද භූතයා ඩංග දිනවා නෑ එයා යන්නේ යායට කපාගෙන යායට කපන්න යායකට වැඩ කරන්න ඕනේ අර එකට පැහෙන වී වර්ගයක්. එහෙම කියමු එකට පැහෙන වී වර්ගයක්. ඒ එක වර්ගයක් තමයි විශේෂ. මොකද එක වර්ගයක් වුණොත් කලවම් වෙන්නෙත් නෑ. වී පොඟවන ක්‍රම දෙකක් තියෙනවා. එකක් යහන් කරනවා, එකක් මල්ලේ පොඟවනවා. මල්ලේ පොඟවුවොත් මෙහෙම ගැට ගහලා බලන්න මල්ල වටේ තියෙන ඒවා එරියට මුල් අදිනවා. අයි වාතාශ්‍රය තියෙනවා. මල්ල මෙද තියෙන ඒවා මුල් අදින්නේ නැහැ, මොටෙය අදිනවා. ඇයි? යා හුස්ම ගන්න උත්සාහ කරනවා. මෙයා වෙරට ගැහුවාම මඩ යට ගිහලා කුණු වෙනවා. මුල තියෙන එක්කෙනා මෙතන රැඳෙනවා මඩ උඩ. මොටෙය තියෙන එක්කෙනා මඩ යටට යනවා. ඒ නිසා පිටරෙවි ටික අපතේ හරින්න එපා. මේකට හොඳම ක්‍රමය තමයි මෙහෙම තුනී කරලා මේ අඟල් තුනක් විතර තුනී කරලා යහන් කරන්නේ. දන්නවනේ කෙසෙල් කොල් ටිකක් දාලා මේ ටික තුනී කරලා තව කෙසෙල් කෝල් ටිකක් දාලා තෙත ගෝණියක් දාලා ලෑලි කැල්ලක් දාලා වර තියලා නේද ඊට පස්සේ දවසක් ගියන් පස්සේ මේක කඩලා කලවම් කරලා ආයිත් තියෙනවා හොඳට වාතාශ්‍රය ලැබෙයි ඊළඟට වල්නාශක ගහද්දි වල්නාශක ගැනත් මම යමක් කියන්න ඕනේ වල්නාශක ගහනකොට
අනිවාර්යයෙන්ම වල්නාශක ගහද්දී මේ වල්නාශක බෝතලේ තියෙනවා අංකයක්. අංක 1 කියලා තිබුත් කේත අංක 1. මේ පාර කේත අංක 1 ගැහුවොත් නැවත කේත අංක 1 තියෙන වර්ගයක් ගහන්න එපා. ඒතර වෙන්නේ මේ වර්ගයට උරුත්තු දෙන විදිහේ වල්ශාක නික ඇති වෙනවා. බුදු හැමෝම පැරෂුට් කරන්න නැති වෙන්නේ ඒ නිසා වල්නාශක අවශ්‍ය වෙයි. එතකොට වල් තියෙන වර්ගයේ 90 දින ගාන 90 ගැලපෙන වර්ගයක් පාවිච්චි කරන්න කිසිම වෙලාවක වල්නාශක වර්ග දෙකක් මිශ්‍ර කරලා ගහන්න එපා. ඔයගොල්ලෝ දන්නවා ඇට තෙල් කියලා එකක් තියෙනවා සොෆිට් කියලා මේ අපි එකට කියන්නේ සොෆිට් කියලා. ඊට පස්සේ දින 7 වගේ කාලයකදී ගහන්න තියෙනවා තව විප් සුපර් කියලා එකක්. දැන් පොළොන්නරුව ගොවිය මොකද කරන්නේ සොෆිට් එකට විප් සුපර් කලවම් කරලා ගහනවා. ඊට පස්සේ දවස් ගලදී පහෙන් දින පහෙන් ගහලා තියෙන්නේ සත පහක වැඩක් නැහැ. මොකද සොෆිට් එක ගහන්නේ වල්ලටේ පළවෙනි එක වළක්වන්න. වල්ලටේ පළවෙනි එක වළක්වන්න නම් වල්ලට පළවෙන්න කලින් ගහන්න ඕනේ. දින පහක් ගියලා ගහනකොට වල්ලටේ පළවෙලා ඇවිල්ලා ඉවරයි. ඒක ගහලා ඉතින්ද කියනවා මේ මෙහෙම ගැහුවා මේ අර බලන්න කුඹුරේ වල් මැරිලා නැහැලු ඉතින් අපි වැරද්ද කරලා තියෙන්නේ. ඒගොල්ලෝ වැරද්ද කළා. එහෙනම් නිවැරදි වල්නාශකේ නිවැරදි අවස්ථාවේදී නිවැරදි ටැංකිය ගහනත් ගහන්න ඕනේ නිවැරදි ප්‍රමාණය. ඒ කියන්නේ සමහරු ටිකක් අඩුවෙන් ගහනවා. ප්‍රමාණය ගහන්න නැතුව අඩුවෙන් ගහනවා. ඒතර මොකද වෙන්නේ? අඩුවෙන් ගහපුවාම ඒකට මැරෙන්න නැතුව කොටසක් ඉතුරු වෙනවා. ඒ කොටස මේ වල්නාශකේට වරොත්තු දෙනවා. ඊළඟ කන්නේදී ආව ඊට වඩා සැරේව ගහලත් පරන්න බෑ. මේ නිසා වල්නාශක පාවිච්චි හරි පරිස්සමෙන් කරන්න. මේ වීවල අවපැහැවෙන එකේ විවිධ හේතු තියෙනවා. සමහර මේකදී වෙනවා මෙහෙම. ඔයගොල්ලෝ සමහර වෙලාවට බලන්න සමහර අවස්ථා තියෙනවා ගොයන් කරලේ ගොයන් කරලම පාට වැටෙනකුත් තියෙනවා. තව සමහර ඒවා තියෙනවා ගොයන් කරලේ වෙන මේ විදිහට මේ දින කරලා ගන්නකො. මේ ටිකත් හොදයි. මේ ටිකත් හොදයි මේ පොඩි කොටසක් මේ ටික තමයි පාට වෙලා තියෙන්නේ. එතකොට අනෙක් කරල් වලත් මේ සීමාව තමයි පාට වෙලා තියෙන්නේ. ඒ මොකද මේ මල පිපෙන්නේ එක දවසට නෙවෙයි. මුලින් මේ කොටස ඊළඟ මේ කොටස දවස් 7ක් විතර යනවා මල පිපිලි ඉවර වෙන්නේ. ඒතර බැරි වෙලාවත් මේ මැද කොටස පිපිච්ච දවසේ. ඒතර අනික් කරවලවත් මැද කොටස තමයි පිපෙන්නේ. මොකද එකටනේ පිපෙන්නේ මේවා. එදා දවල් 10ට 11ට පොඩි වැහි පොදක් ගියා නම් අර වතුරේ අර දවල්ට මේ මල ඇරෙනවා. මේ මලේ තියෙනවා මෙහෙම රේණු. මේ රේණු කියලා හිතන්නකෝ. ගැහණු මල මෙහෙම වැහිලා තියෙනවා. දවල් 10 10 වගේ පොඩක් මේක ඇරෙනවා. ඇරුණාම මේ රේණු එළියට එනවා. අර පේරෝනේ මල එළියලා තියෙනවා. මල් පිපෙනවා කියන්නේ මෙහෙම තියෙන මලේ දවල්ට මෙහෙම රේණු එල්ලෙන වෙලාව. එතකොට අන්නේ වෙලාවට වතුර අස්සර යන්න පුළුවන්. එහෙම ගියොත් ඒක අවපැහැ ගන්න. ඒක හොඳට බලන්න පුළුවන් මේ කොයි කලාප ටිකද ඒක වෙලා තියෙන්නේ. තුන්සිය හැටයි බරයි. හැබැයි ඒකත් මෙහෙම දැන් වගා කරන තත්ත්වය අනුව අපිට උදේ එකම වර්ගයේ වුණත් එකම v වර්ගයේ වුණත් බර වෙනස් වෙනවා මේ නඩත්තුවත් එක්ක. සාමාන්‍යයෙන් අක්කරේ උසල් ගාන වැඩි වෙද්දී බර වැඩි. අක්කරේ උසල් ගාන වැඩි වෙනකොට v ඇටවල බරත් වැඩි. හේතුව මොකද දන්නවද? දැන් අර මම කලින් කියෝනේ මේක පිරෙන විදියක් ගැන කිව්වනේ. දැන් මේ v ඇටේ දැන් අපිටම එක තැනක දැන් එකම v වර්ගයේ ගොවියෝ දෙන්නෙක් වවනවා. එක ගොවි මහත්තයෙක් මෙතන වවනවා හොතට පෝෂණය දීලා කාබනික පොර දාලා වවනවා. මෙයාගේ අක්කරේ උසල් 185යි. අනික් ගොවි මහත්තයා එහා පැත්තේ අර සම්ප්‍රදායික ක්‍රමයට වවනවා. එයාගේ අක්කරේ බුසල් 90යි. දැන් මේකේ දෙගුණයක් වැඩි. මොනවද වැඩි වෙන්නේ? 10යි වැඩි වෙන්නේ නැහැ. V ඇටේ තමයි පිරෙන්නේ. ඊතර වෙන්නේ මොකද්ද? මෙයාට වඩා මෙයාගේ බුසලි බර වැඩි. 366 බර වැඩි කිව්වේ 352ට වඩා 360යි අස්වැන්න ෂොට්ටක් වැඩි. ඒතකොට ඉබේම බර පොඩ්ඩක් වැඩි වෙනවා. හරි. එතකොට 366 වගා කරපු ගොවි මහත්තයා සාර්ථක කරන්නේ නැතුව හිටියානම් 352 ගොවි මහත්තයා සාර්ථක කරලා අස්වැන්නේ වැඩි කරා නම් අන්න එතකොට එයාගේ එකේ බර වැඩි. ඒක අර වගාවේ අස්වැන්නේ අක්කරේ තියෙන කිලෝ ගණනක් එක්කත් බර වෙනස් වෙනවා. දැන් 378 කියලා වීගක් අවිල දෙනවා අන්න එක බර හොඳටම වැඩි. 378 බර වැඩි 369 බර වැඩි. ඒවේ අස්වැන්න වැඩි. හොඳයි. තව ඇත්තටම දැන් 3හමාරේ 4යි ගත්තොත් මාස 2 වෙනසක් සති 2 වෙනසක් තියෙන්නේ. අපි ඇත්තටම දැන් 3හමාරේ වපුරන දවසේ 4ක පැරෂුට් දාන්න හදාගෙන තිබ්බන සති දෙකක් කලින් තවන් දාගෙන එක දවසේ එක කට්ටියක් වපුරනවා අනිත් කට්ටිය පැලහිනවා එක දවසේ ගොයන් කපනවා. එක යායට ගොයන් කපන්න පුළුවන්. එහෙම පුළුවන් සැලසුම් කරන එක පැරෂුට් එකෙන් සති දෙකක වාසිය අපිට ගත්ත හැකි. දැන් මේ ජලය පිරිමහගෙන දැන් මේ පාර ඇත්තටම දැන් අර අපේ කියන අර ක්‍රමවේද වලට වතුර පිරිමහගෙන පාවිච්චි කරොත් බිම් සකස් කිරීම සඳහා ජලය පාවිච්චි කරන්නේ නැතුව වැහි වතුරෙන් වැඩ කරගත්තොත් වතුර වැවේ වතුර ටික තියාගෙන අර බටහයි කරලා අවශ්‍ය වෙලාවට උතර වතුර දී ගත්තොත් ඔයාලට යලත් පව මහත් පවල යලත් පවන්න වතුර තියෙනවා. ඒ යල බවද්දි කෙටි කාලින වී වර්ග වවන්න.
මාස තුනේ ඒවා වහන්න ඊළඟට වතුර අඩු වෙයි පාවිච්චි කරන්න ඊට ඊට අමතරව තියෙන දේ තමයි මැද කන්න එක මුං ඇට වගේ වගා කරන්න ඒතර ඕගලංගේ පසසරු වීම පස නයිට්‍රජන් එකතු වීම කාබනික පොර එකතු වීම භෝග මාරුව මේ සියලු වාසි ටික ලැබෙනවා අමතර ආර්ථික වාසියකුත් ලැබෙනවා බී කල් තියාගන්න තියෙන වැදගත්ම ක්‍රමය තමයි හොඳින් බීරලා තියාගන්න. අපි වේල්ලා තියාගන්න වී අපි කාමරේ ගොඩ ගහලා තියෙනවනේ. කාමරේක ගොඩ ගහද්දී වී කල් තියාගන්න නම් හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕනේ. මොකද වී ඇටය කියන්නේ ජීවි ඇටයක්. මෙයා පැලවෙන්න එයාගේ ඇතුලේ පොඩි මේ කරලයක් තියෙනවා. මේ කරලේ ජීවත් වෙන්න මේ හුස්ම ගැනීම හෙලීම කරනවා හිමීන් කරන්න යා. එතකොට මේ හුස්ම හෙලීම මේ හුස්ම ගැනීම හෙලීම කරනවා කියන්නේ මේ වී ඇටය ඇතුලේ තියෙන ආහාර ටික 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 යා පාවිච්චි කරනවා. එතකොට දැන් මේ වී ගෝණියක් අපි තිබ්බහම මේ වී ගෝණියක් මෙහෙම ගැට ගහලා අපි තිබ්බහම මේක ඇතුලේ ඉන්න මේ වී ඇට මේ හුස්ම ගන්නවා හෙලීම කරනවා කියලා මම කියවනේ. එතකොට මෙයා කරන්නේ අර පිට කරනවා ජල වාෂ්පයි කාබන් ඩයොක්සයිඩ් වාතයයි. මේ ජල වාෂ්ප ප්‍රතිසංකෝධ වෙන්නේ වටේ තියෙන වී ටික ආයි තෙත් වෙනවා. අපි ගබඩා කරේ 113 තෙත තියෙද්දි. දැන් ටික දවසක් යද්දී 13 14 වෙනවා. 14 15 වෙනවා. කොහොමද වෙන්නේ? මේක ඇතුලේම තෙතමනේ හැදෙන හින්දා. එතකොට ගබඩාවේ කොයිම මේ අපි ගබඩා කරලා තියද්දි කිසි වෙලාවක මේ බෑග් බිම තියන්නේ නැහැ. තියන්නේ ලෑලි තට්ටුවක් උඩ. ඇයි ඒ? හොඳ වාතාශ්‍රයක් තිබුණොත් අර අර තෙතමනේ පිට වෙලා යනවා. කොයි වෙලාවකත් වී යට්ටිය පොළවේ ගෑවෙන්න තියන්නෙත් නැහැ, බිත්තිය ගෑවෙන්න තියන්නෙත් නැහැ. බිත්තියේ ඉඳන් මෙතන අඩි 2.5ක් විතර පරතරයක් තියන්න ඕනේ. කියන්නේ අපිට මේ අස්සේ යන්න පුළුවන් වෙන්න ඕනේ. අඩි 1.5ක්වත් අඩු ගන්න තියන්න. ඊළඟට මේ ලෑලි තට්ටුව ගාව එක එකනක මේ බෑග් දෙකක් ගැහුවා කියලා හොමු. මෙහෙම එක උඩ එක විතර වෙනන් අපි ගහන්නේ අට්ටි 5යි. දැන් මේ තුනක් මං ඇඳ තව දෙකක් වුණනම් ගහන්න පුළුවන්. අට්ටි 5යි. මේ ගබඩාවේ වහලේ සිදුරු තියෙන්න බෑ. තෙමුනොත් මේ බී කල් තියා ගන්න බෑ. ඊළඟට මීයන්ට මගේ සත්තුන්ට එන්න බැරි වෙන තියෙන්න ඕනේ. මතක තියා ගන්න ඔයාලා කන්න දැන් වැඩි කාලයක් තියා ගන්නවා නම් ඒ විතර වී වලට ගන්නවා විශේෂයෙන් තව පාරක් මගදී අවු වේදාලා හොතර වේලලා අපව පාරක් බෑග් කරලා ගොඩ ගහලා තියන්න. මේ උපක්‍රම තමයි තියෙන්නේ. ඊළඟ විතර වී සඳහා විතරක් ගන්න ඕන නම් කැමරට ගන්න නැතුව ඇක්ටලික් කියන කෘමිනාශකය අපිට මේ බෑග් වලට ඉහලා තියන්න පුළුවන්. ඔව් හැබැයි ඒවා විකුණන්න එපා ඒවා ගහලා එන්න. අපි කියන්නෙත් නෑ සාමාන්‍ය කිව්වොත් එමු වැඩි බණ කර ගන්නවා. ඔයාලට කන්නයක් අර කන්නයක් වගා කරනවා නම් යම් විදියකින් විතර වී මේ කන්නේ වවපුව අනෙක් කන්නට ගන්න අවශ්‍ය නම් ඒ විතර වී ටිකට විතරක් බෑග් එකට ස්ප්‍රේ කරලා වේරලා ඒකට වී ටික දාලා ගබඩා කරලා තියන්න. මෙච්චර කල් අපේ දෙපාර්තමේන්තුවේ විතර වී ලේබල් කෙරුවේ එක ආයතනයකින්. ඒක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනයක්. ඒකට අපි කියනවා බීජ සහතික කිරීමේ සේවය කියලා. හැබැයි ඒගොල්ලන්ගේ ලේබල් එකක් දාගන්නවා කියලා කියන්නේ ඒ ලේසි වැඩක් නන් නෙවෙයි. ඒක විතර වී හදනේ දන්නවා. ඒ ලේබල් එක දාගන්න කොච්චර අමාරුද කියලා. මොකද ඒගොල්ලෝ ඉස්සෙල්ලාම බලනවා මොනවද? ඔයගොල්ලෝ ෆයිල් එකක් නඩත්තු කරන්න ඕනේ. මේකේ ෆයිල් එකක් තියෙන මේක ෆයිල් එකක් නඩත්තු කරන්න ඕනේ. ඒ ෆයිල් එකේ තියෙන්න ඕනේ ඔයාලගේ ඉල්ලුම් පත්‍ර පිටපත් තරව මේවත් තියෙන්න ඕනේ. මේක තියෙන්න ඕනේ ඔයාලා ගත්ත වගා කිරීම සඳහා ගත්ත විතර වීකේ ලේබල් එකත් අලවලා තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවනේ ඒක තියෙන්න ඕනේ කියලා. ඒකට අපි කියනවා අර මේ ඔයගොල්ලෝ ගන්න ඕනේ ලියාපදිංචි වී ගන්න ඕනේ. වගා කරන්න ගන්න ඕනේ. ලියාපදිංචි වී ගත්තොත් තමයි විතර වී සහතික කරගන්න පුළුවන්. ඒ ලියාපදිංචි වී කියලා සහතික තියෙන ඒ ලේබල් එකත් මේක තියෙන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලෝ වරින් වර ශේෂ්ඨ පරීක්ෂණ වලට එනවා. ඒ ශේෂ්ඨ පරීක්ෂණ වලට ආපුවාම ඒගොල්ලන්ගේ රිපෝට් දානවා මේකේ. මේ අහවල් ලෙඩේ තිබ්බ, අහවල් කෘමිහානිය තිබ්බ, මෙන්න මේ නිර්දේශ දුන්නා, මේක ගහන්න කිව්වා, ඒගොල්ලෝ පුස්තරයක් දෙනවා. ඒවත් තියෙන්න ඕනේ. ගොයම් කපලා අස්වනු ගත්තාම ඒගොල්ලන් ඇවිල්ලා ඒකේ සාම්පල් එකක් ගන්නවා. ඒ සාම්පල් එක ගිහිල්ලා බලනවා මොනවද බලන්නේ. ඒකේ බලනවා තෙතමනේ කොහොමද තෙතමනේ වැඩි නම් ආයේ වේලන්න කියනවා. වල් ඇට සංඛ්‍යාව. අන්න ඒකයි මම ඔබතුමාගේ ප්‍රශ්න උත්තර දෙන්න මේක කියලා ඈ. ඒතර මේකේ බලනවා මොනවද පැලවීම. දැන් ওই ප්‍රශ්නේ ආවේ කියන්නේ පැලවීම නැති කෙනේ ගැටලුව. පැලවීම වඩනවා. පැලවීම 185ට වඩා වැඩි වෙන්න ඕනේ. ඊට වඩා වැඩි වෙන්න ඕනේ. ඊළඟ තෙතමනේ බලනවා. තෙතමනේ තියෙන්න ඕනේ 113 මට්ටමට වඩා වැඩි වෙන්න බෑ. 13 මට්ටමේ තියෙන්න. වල් වි මේ වල් වි සහ වල් ඇට ඒවත් බලනවා. පිරිසුදු බවත් බලන්න පිරිසුදු බව. පිරිසුදු බව.
එකන අපද්‍රව්‍ය අපද්‍රව්‍ය පිරිසුදු බව 98ක් වෙන්න ඕනේ. අපද්‍රව්‍ය තියෙන පුළුවන් 102යි. දෙකට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ වී සම්පල් එක හොඳට දාලා සුද්ධ කරාම බර දැන් කිලෝ 100ක් සුද්ධ කරාම සුද්ධ වෙච්ච වී කිලෝ 98ක්වත් තියෙන්න ඕනේ. ඒක 97ක් වුණොත් අපද්‍රව්‍ය 103ක් තියෙනවා. එතකොට පේල් වෙනවා. මේ තරම් තදට බලනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ අපද්‍රව්‍ය කොට දූවිලි, කාටුව, බොල්, ගල්වැලි ඒව තමයි අර අපද්‍රව්‍ය කොට යන්නේ. ඊළඟට වල් සහ වල් බී වල්ලට මිශ්‍ර වෙච්ච කැඩුනුවට මේව බලන්නේ ග්‍රෑම් 500ක් ගන්නවා. බිත්‍රවි ග්‍රෑම් 500ක් ගන්නවා. සාම්පල් එකෙන් ග්‍රෑම් 500ක් ගන්නවා. 500 බලනවා වල්ලට කොච්චරක්ද කියලා. 500 වල්ලට තියෙන පුළුවන් කොච්චරක්ද? වල් බීජ. ඉස්සර දුන්නේ මෑතක් වෙනකම් 5යි. දැන් මේ 5 නිසා ගොඩක් වල් මේ මේ බිත්‍රවි ගම් පිටු මෙතුම කරනවා කියලා බිත්‍රවි මෙතුමාර මුලින් නම් ෆයිල් එක තියාගෙන ඔක්කොම කරලා ශේෂ්ඨ පරිශනත් වාර්තා සීරම තියාගෙන අන්තිමට මෙයාගේ අරන් ගිහිල්ලා ඒගොල්ලෝ බලලා කියනවා වල්ලට 6ක් නැත්නම් 7ක් තියෙනවා ග්‍රෑම් 500. මේක ප්‍රතික්ෂේපයි කියලා. ඊට පස්සේ ප්‍රයිවට් කම්පැනි කාරයෙක් කැල්ල මේක මීට දුක්ගල අරගෙන යනවා. ඒගොල්ලෝ ශේෂ්ඨ පරිශන කරේත් නැහැ මොකවත් නැහැ. ඒගොල්ලෝ ගිහලා යාළුවගේ මැෂින් එක සුද්ධ කරලා මේක දෙවටක් ගන්න. එහෙම ප්‍රශ්න වෙන්න පටන් ගත්තා. ඒ නිසා මේකට දැන් දුන්නා chance එකක් වල් බීජ 10ක් දක්වා. ග්‍රෑම් 500ක තියෙන පුළුවන් ගණන් කරාම 60 10ක්. 10ට වැඩි නම් තමයි ප්‍රතික්ෂේප කරන්නේ. වල් B වල් B 60 තියෙන පුළුවන් කොච්චරද? කීයක් පුළුවන්ද? විතර වේ ග්‍රෑම් 500ක වල් B යට කොච්චරක් තියෙන පුළුවන්ද? ඈ? තියෙන පුළුවන් සංඛ්‍යාව 0.1. ඒ කියන්නේ එකක්වත් තියෙන්න බැහැ. ඊට පස්සේ යාන්ත්‍රික හානි, කෘමි හානි ඒවා 200ක් විතර වගේ ඉඩ දෙනවා. හරි. දැන් මේ ප්‍රමිතියට වී හදා ගන්න එක ලොකු වැඩක්. අනික වෙනත් වර්ග මිශ්‍ර වීම අඩු වෙන්න ඕනේ. වෙනත් භෝග තියෙන්න බෑ. බණ්ඩක් ඇටයක්වත් තියෙන්න බෑ. වෙනත් භෝග මොනවත් තියෙන්න බෑ. ඒවත් බිඳුවක්. හරි. හැබැයි වෙනත් සමහර අපි 366 නම් වී ගන්න 366 352 ඇට කීපයක් තියෙන්න පුළුවන්. ඒක පොඩි ඉඩක් දෙනවා. කැඩිච්චට වලට පොඩි ඉඩක් දෙනවා. කෘමි හානි වෙච්චරත් පොඩි ඉඩක් දෙනවා. බීජ වලින් බෝ වෙන රෝග තියෙන්න බෑ. ඒක ශේෂ්ඨ පරීක්ෂණේ තමයි ගොඩක් රට කරන්නේ. දැන් මෙන්න මේ පරීක්ෂා ටික කරලා තමයි සහතිකය දෙන්නේ. ඒ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ ලේබල් එක තිබ්බනම් ඒක ගොඩක් දුරට විශ්වාස වී. නමුත් මේ වී ප්‍රමාණය අඩු නිසා මෙහෙම සහතික කරන ප්‍රමාණය අඩු වෙච්ච නිසා පුද්ගලික අංශවල අයට අවස්ථාව දුන්නා ඒගොල්ලන්ගේ ලේබල් එකකින් දෙන්න. දැන් CIC සමාගම දෙන්නේ යාළගේ පරීක්ෂණාගාරය ඒගොල්ලෝ පරීක්ෂා කරලා යාළම සහතිකය දෙනවා. හේලිස්ලා යාළම් පරීක්ෂා කරලා යාළම් සහතිකය දෙනවා. අරලිය යාළම් පරීක්ෂා කරලා යාළම් සහතිකය දෙනවා. මටත් පුළුවන් ලියාපදිංචි වෙලා බීජ පනතේ මගේම සහතිකයකින් මටම දෙන්න පුළුවන්. හැබැයි මගේ බීජ හොඳ නැත්නම් මගේ ව්‍යාපාරික නම මිනිස්සු අතරින් ප්‍රතික්ෂේප වෙනවා. මේ නිසාම ඔයගලටත් කියන්නේ කාගේ හරි එහෙම දැන් විවිධ කෙනාගේ ලේබල් වලින් එන්න පුළුවන්. දෙක ඉතින් දැන් මම කියවන වෙච්ච සිදුවීම් දැන් මේ වෙනකොට මෙතන ඉන්න අයටත් උන්නම් ලියාපදිංචි වෙන්න පුළුවන්. තමන්ගේම ලේබල් එකකින් දෙන්නත් පුළුවන්. එතකොට වෙන්නේ හොඳ නැති බඩු වෙන්නත් පුළුවන්. එතකොට එතන වෙන්නේ ඒ අදාළ කෙනාගේ දැන් ඔයාලට මොන හරි අපිටම මේ දැන් හිතන්නකෝ මේ මාළගිරවා කියලා ආවා කියලා වෙනද නාමයකින් මාළගිරවා කියලා වී එනවා. ඒ වී හොඳ නැත්නම් ඔයාලා අතර ප්‍රචාරයක් කරනවා මේ මාළගිරවා වී ගන්න එපා හොඳ නැහැ කියලා. එහෙම ඒ වගේ මතක තියාගන්න කාගෙන් හරි ගන්නවා නම් අනිවාර්යෙන් තවම පිටර පිටියක් පැල කරලා බලලාම ගන්න. විශ්වාසවන්ත තැනකින් ගන්න. ඔය වගේ තියෙන ප්‍රශ්න කරුණාකරලා ඕගොල්ලන්ට පුළුවන් තමන්ගේ කෘෂිකර්ම උපදේශක මහත්මින් හරහා උඩට යවන්න මිස් ඒව ඔක්කොම දෙපාර්තමේන්තුවට යවන්න. මේ ප්‍රශ්නේ මමත් දන්නවා ඇත්තටම. මේක එතුමා කියව එක හරියටම හරි. ඒ නිසා මේකට කිසියම් නියාමනයක් කරන්න කියලාත් වැඩසටහනක් හදන්න කියලා මම ඉල්ලීමක් කරා ගියේ සතියේ තිවිච්ච රැස්වීමේ. මම මගේ වගේ කීම කැට මම කිව්වා මේකට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න එක එක්කෙනා දෙනවා. දැන් මේව කවුරුත් පරීක්ෂා කරන්න වෙළඳ පොලේ තියෙන වරගෙන පරීක්ෂා කරලා හොඳ නැත්තම් එයාගේ රෙජිස්ටර් කරපු නම්බර් එක කැන්සල් කරන්න. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි ඈ ඔක්කොම හොඳට සවන් දුන්නා. ඇත්තටම මෙච්චර වෙලාවක් පැය තුනක් අහුන්කම් දෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. මේ අමාරු වෙලාව මේ මෙච්චර ලොකු සංඛ්‍යාවක්. ඒකින්ද ඔයගොල්ලන් ඉතාල ඉහළ නන්දුවක් දැක්කුවා. හොඳට අහුන්කම් දුන්නා. ප්‍රශ්නත් ඇහුවා. කවුරුත් ඇත්තටම අහක බල්ලා එහෙම කරදර කරෙත් නැහැ. එහෙනම් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලෝ දක්වපු සහයෝගයට. බොහොම ස්තුතියි.